Unio pa, unio da, unio angelica re mio, anointeram cunia che tanto casati. Dairam mifnudun sirdunam sadhukare patam, ne? Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Mahanyuni ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර නිර්වාණ මාවතට අවතීර්ණ වී නිර්වාණ අධ්‍යක්ීමට වෙර ධර්මින් නිර්වාණ මාවතී නැවත නැවතත් ගමන් කිරීමට කුසල් පහළ වුණා වූ සියලු ලෝකවාසී පින්තුනි, මේ මොහොත සම්මත වශයෙන් වර්ෂ 2017 මේ මාසේ 19 වෙනිදා සන්දෑවේ 3 පමණ වෙලා තියෙන වෙලාව මේ පින්නතුන් නැවතරක් එක රාසි වෙලා ඉන්නේ ඉදුඩංගොඩ පිළිමිනාවත්ටි අබේසේකර යුවළට සහ ඉදියනියන් දෙදෙනාට අයත් නිවස තුලටයි. ඒ නිවස තුලට පින් මේ පින්නතුන්ට මේ මොහොතේ පිළිමිඩාකාරට වාඩි කරලා තිබීම සඳහා අවස්ථාව විශ්ව විසින් උදා කරලා දීලා තිබෙන්නේ. මේ නිවස මේ මොහොතේදී මේ ස්වාමින් වහන්සේගේ ආරණ්‍ය සේනාසන කුටිය ලෙස පරිහරණය කිරීම සඳහා, පාවිච්චි කිරීම සඳහා, ප්‍රයෝජන කිරීම සඳහා ඒ පින්නතුන් විසින් පූජා කරලා තිබෙන නිසයි. ඊට අමතරව ඒ නිවසට ආසන්න තිබෙනව තවත් නිවාසයක් ඒ පින්නතුන් විසින්ම මේ උපාසිකාවන්ට සහ මේ මෑණිවරුන්ට තාවකාලිකව නතර වී සිටීම සඳහා බාර දීලා තියෙනවා. ශාසනයට මේ මොහොතේ පූජා කරලා තිනවා. ඒ නිසා මේ පින්දුරු පුරාම වෙලා තිනවා. දුර බැහැර ඉන්නව පින්දුන් ඒ ස්ථාන වලින් බැහැර වෙලා දින කීපයක් මුල්ලේ ඒ නිවාසය තුල ඉඳමින් උපාසිකාවන් සහ මෑණිවරුත් උපාසක මහත්වරුන් නැතර මේ ස්වාමින් වහන්සේ වැඩවාසය කරන්න ආ වූ මේ ආරණ්‍ය සේනාසන කුටියෙම දෙන්නා වූ නිදි කාමර දෙක නැතර ඉඳමින් තමයි මේ කාර්යයට උරු දෙන්නේ. ඒ සඳහා විශ්ව සිල් කඩේ සැතුම් කළ තියෙන්නේ, සූදානම් වෙලා තිබෙන්නේ. අනන්තවත් බුදුපියාණන් වහන්සේලා මුණ ගැසෙමින්, අනන්තවත් මහරහතුන් වහන්සේලා මුණ ගැසෙමින් මේ පින්දුන් ගෝර කතර තුර ඒක රාශි කරගත්තා වූ කුසලයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කුසලය අධිකුසලය සඳහා පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව තමන්ට උදා වෙලා තියෙන්නේ. අනේ අධිකුසලය ඒ ආකාරයෙන් අධිකුසල බවට පරිවර්තනය කරගන්නේ කොහොමද, පරිවර්තනුණා නැද්ද කියන එක පරීක්ෂා කිරීමේ කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට මේ පින්දුන් නමක් දීලා තිනවා ආධුනික යෝගාවචර විදර්ශනා අධ්‍යක්ෂ. නැත්නම් භාවනා ලෝකයේ කියනා වූ ආකාරයට කමඨහං සාකච්ඡාවක් කියලා. විදර්ශනාව කිරීම තුළින් තමන්ට මොන වගේ අධ්‍යක්ීමක්ද ලැබිලා තියෙන්නේ? අන්න ඒක තමන් ඒ මොහොතේදී පරයංග භාවනා වේවා, සක්මන් භාවනා වේවා, නැත්නම් එදිනෙදා ඕනම කාර්යකදී වේවා, තමන්ට ඒ මොහොත බව දැනගන්න ලැබුණා වූ සලකුණ මොකක්ද? ඒ සලකුණ කොයි ආකාරයෙන් තමන් ඒ මොහොතේදී තේරුම් බේරුම් කරගත්තද? ඒ සලකුණ තේරුම් බේරුම් කර ගැනීම හරහා නැවත නැවතත් ඒ සලකුණ පසුපස ගියාද? නැත්නම් මේකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න වචන තමයි ව්‍යංජන අනුව්‍යංජන බැලුවද? නිමිත්තක් විදියට බාරගත්තද? ව්‍යංජන අනුව්‍යංජන බැලුවද? නැත්නම් නිමිත්තක් විදියට ඒක බාරගත්තද? නිමිත්තක් කියලා කියන්නේ රූපයක් විදියට බාරගත්තද? මේ මොහොතේ ප්‍රකට වුණා වූ රූප මේ සංඥාව බව නොදැන මේ ලෝකයේ තිබෙන්නා වූ රූපයක්. බාහිරයේ තිබෙන්නා වූ රූපයක් විදියට තමයි ඒක දැකලා මල දැකලා මේ මල මොකද්ද? මේ මල රෝස මලක්ද? මේ මලේ පෙති කීයක් තියනවද? මේ මලේ සුවඳ මොනවද? මේ මලේ පාට මොනවද කියලා මේ මල නේද අපේ ගෙදරක් තියෙන්නේ, අපේ ගෙදර තියෙන විතර වෙනස් මල දීලා මෙන්න විවිධාකාර තර්ක විතර්ක කරා නම් අන්නේ තමයි ව්‍යංජන අනුව්‍යංජන බලපෑම.
එහෙම නැත්නම් මේක මලක් මලක් කියලා වචනයක් මට ප්‍රකට වුණා ප්‍රකට වෙච්ච බව දැනගත්තා අන්න ව්‍යංජන අනුයන්දන බලල නැ නිමිති අරගෙන ව්‍යංජන අනුයන්දන බලුවා නම් නිමිති ගත්තා නම් ඒ ගත්තා වූ නිමිති වල ප්‍රමාණව සාපේක්ෂව ව්‍යංජන අනුයන්දන බල ප්‍රමාණයට සාපේක්ෂව නැවත නැවත භවයන් තමයි ගොඩනගන්නේ ඉන්සබ් ව්‍යංජන අනුයන්දන බැලුවේ නැත්නම් භවයේ ගොඩ නැගිලා නැහැ භවයේ ගොඩ නැගිච්ච නැති තැන තියෙන්නේ නියොත් උත්තරයි නියොනේ කියලා කියන්නේ ඒ ව්‍යංජන ගත්තේ නැත්නම් ඒ වෙලාවේ අනුයන්ජන ගත්තේ නැත්නම් ඒ වෙලාවේ ඒක විස්තර හොයලා බැලුවේ නැත්නම් ඒ වෙලාවේ ඒක නැවත නැවත සලකා බැලුවේ නැත්නම් අන්නේ සලකා නොබැලූ වෙලාව තුල තමන් ඉඳලා තින්නේ නිවන තුල ඔන්නේ අධ්‍යක්ීම් ප්‍රකාශ කරන ගමන් මේ කාලේ උදාහරණ තියෙනවා. මේ ආඳුරු කතා කරන ගානේ මේ ඇයිට කතා කරන්නේ. මේ සඳහා පැයකමාරක වුණ කාලයක් වෙන් වෙලා තියෙන බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව පැයකමාර තිස්සේ මේ පිනුදුන් ලෝකයට බණක් කියන තමයි සූදානම් වෙලා හිටියේ. හැබැයි තාක්ෂණයකට හරස් වෙලා තිනවා. සා මේ මොහොතේදී මේක ලෝකයට යන්නේ නැහැ. හැබැයි තිබෙන්නා වූ ක්‍රියාවලිය අනුව මේක ලෝකයට නොවන එකක් නැහැ. මේ මොහොතේ නොගියට වාර්තා වෙන නිසා වාර්තාව පසු වෙන අතර ලෝකයට යන්න පුළුවන් YouTube වරා නංග උත්තරා තවත් වෙනකුත් විවිධාකාර තාක්ෂණයක් හරහා. ඒකට ඔන්නෝ පණිවිඩය තමයි ලෝකයට දීමහරහා තමන් තමන්ගේ ඥානය වර්ධනය කරගත්තද මේ සම්බුද්ධ ශාසනයත් පවතින බව දැනගත්තද බුදු පියාණන් වහන්සේ ජීවමාන බව දැනගත්තද ධර්මයේ ජීවමාන බව දැනගත්තද සංඝයා ජීවමාන බව දැනගත්තද කියන එක තමයි තමන් පරීක්ෂා කරන්නේ. අන්න එතකොට ඒක තමන්ට පරික්ෂා වුණා නම් තමන්ටම එක චේතනාවක් වෙනවා තමන්ටම චිත්තය ආරහා වෙනවා නැත්නම් ප්‍රත්‍යවේක්ෂා වෙනවා කියලා කියන්නේ දැන් මම ඉන්නේ ආර්ය මාර්ගය කියලා දන්නේ. හැබැයි ඒකත් වචනයක් විතරයි. ඒකෙත් බලුවා නම් ආර්ය මාර්ගයේ මම කොතනද ඉන්නේ ආම රාත් වෙලානේ මම සෝවන් වෙලානේ මම චතුරාර්ය සත්‍ය අවබෝධුණා කියලා අන්න ව්‍යංජන අනුයන්. එතනොත් ආයෙම වෙන පුළුවන් වෙනවා එතන ගොඩ එන්න පුළුවන්. හැම තැනකම එක දෙක වුණා නම් ආයි සීමාවක් නැතුව යනවා. එක දෙක නොකර ඉන්න එක තමයි මේ යමක් ප්‍රකට වුණාද ප්‍රකටච්ච බව දන්නවද ඒක මෙනෙහි වුණාද මෙනෙහිච්ච බව දන්නවද. ওই ටික හරියට අවබෝධයෙන් යුතුව යෝනිසමනසිකාට දාගත්ත වෙලට ගැටලුවක් වෙලා නැහැ කියන එක අපි යම් ප්‍රමාණයකට දේවරු පැවතුනා වූ කමනා සාකච්ඡාවේදී තේරුම් බේරුම් ගියා. පැය දෙකක් තිස්සේ අපි උත්සාහ කරා කොහොමද ආවේ කියලා බලන්න. මේ අවස්ථාවේදී සමාධි කණ්ඩායමේ යෝගාචර මහත්මින් දෙපලක් අලුතෙන් මේ ස්ථානයට ඇවිල්ලා තිනවා. මේ පින්නතුන්ගේ අධ්‍යක්ෂ මොල්ට පිළිතුරු සපයන්න. ඊට අමතරව ඒ සමාධි කණ්ඩායමේ මහත්මයාත් ඉන්නවා. ස්කයිප් ජාලය හරහා තාක්ෂණ දිසා සම්බන්ධ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒ මේ පින්න මේ අයගේ අකුසල් ඒ අයගේ අකුසල් එමුනම් දැන් අපි මේ මතක් කර ගැනීම සමග බලමු මේ පින්නදුන්න ආරාධන කරන අවතරක් මහත් වූ ධර්ම ගෞරවයෙන් යුතුව කමඨා සාකච්ඡාව ආරම්භ කරමින් තම තමන්ගේ අධ්‍යක්ෂින් සාකච්ඡා හඳ ඉදිරිපත් කරනවා. අවසාන අන්තිමට කළ පරංග භාවනාවේ අධ්‍යක්ෂින් ඉදිරිපත් කරන හඳන ස්වාමීන් වහන්සේ ඉස්සලාමම බුද්ධ ධම්ම සංඝ යන ගුණ සිහි කරගෙන මගේ සීලය සිහි කරගෙන යෝනිසෝ මනසකාරයට පෙර භවනාට පෙර යෝනිසෝ මනසකාරය කළා. පාරයන්කට අවශ්‍ය කරුණු පහ සබ්දයන්න සබ්දයක් කියලා මෙනෙහි වෙන්න ඕන. ප්‍රකට වෙන්න සෑම සිතුල්ලම මෙනෙහි වෙන්න ඕන. වේදනාව නා වේදනාවක් කියලා මෙනෙහි වෙන්න ඕන. සිතුල්ලක් නා සිතුල්ලක් කියලා මෙනෙහි වෙන්න ඕන. ආස්වාසය කියලා මෙනෙහි වෙන්න ඕන. ප්‍රාස්වාසය කියලා මෙනෙහි වෙන්න ඕන. ප්‍රකරණ සෑම සිදුවිල්ලක් මෙනෙහි වෙන්න ඕන. මම දැන් මෙතන කියලා මෙනෙහි වෙන්න ඕන කියලා පය භාගයේ විනාඩි 45ක් විතර මම ධෝනිසෝ මනස්කාරයේ හොඳින් කරලා කෙලස් තවන්න වැරැතුව සිහියෙන් නුනෙන් යුතුව මම දැන් මෙතන කියලා සිතුවිල්ල මට පහළ වුණා. පහළ වෙලා පරයන් භාවනාවට පිවිසියා. සබ් භාවනා S2 පියන් වෙනවා ස්වාමීන් වහන්සේ. සිතුවිල්ලක් කියලා වචනයක් ආවා.
සිතුවිල්ලක් කියලා ප්‍රකට වුණා. ඒ ප්‍රකට වෙච්ච බව මම දැනගත්තා. වචනයක් කියලා මෙනෙහි වුණා. වචනයක් කියලා මෙනෙහි වෙච්ච බව දැනගත්තා. මේ මෙනෙහි වෙච්ච බව දැනගත්තා. ආස්වාසය කියලා ආවා දැනගත්තා. වචනයක් කියලා මෙනෙහි වුණා. මෙනෙහි වෙච්ච බව දැනගත්තා. ප්‍රාස්වාසය කියලා ආවා දැනගත්තා. වචනයක් කියලා මෙනෙහි වුණා. මෙනෙහි වෙච්ච බව දැනගත්තා. සබ්දයක් කියලා ආවා දැනගත්තා. ඒ විදිය ස්වාමීන් වහන්සේ මේ එනේන සිතුවිලි මට වචනයක් කියලා මෙනෙහි ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන බව දැනගන්නවා. වචනයක් කියලා මෙනෙහි වුණා. ඔය පැය කාලක් විතර ස්වාමීන් වහන්සේ මේ පැය කාලක් විතර මම කරනකොට ගොඩක් මේක මුලින් පටන් ගන්න ආයාසයෙන් මම කරන දේ ආයාසයෙන් කර ආඩු වෙලා નિરાයාසයෙන් මට වෙන්න ගන්නවා. දෙකින් දෙකටම එනේන සිතුවිලි මෙනෙහි වෙනවා. හොඳට මෙනෙහි වෙනවා. වචනයක් කියලා ප්‍රකට වෙනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ගොඩක් ප්‍රීතිය ප්‍රමෝදයක් මට එනවා. ප්‍රීතිය ප්‍රමෝදයක් කියන වචනේ මට ප්‍රකට වෙනවා. ඒකත් මම වචනයක් කියලා මෙනෙහි වෙනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් අර මුල්ම කරපු මුල්ම කාලේ භාවනා කරාට වැඩිය નિરાයාසයෙන් මට පැය කාලක් විනාඩි 20ක් විතර යනකොට හොඳට මේ සතිය සතිමත් වෙනවා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට මම පරයන්ක භාවනාව අද දවස ඇතුළත අන්තිම කාලෙදි කළා ස්වාමීන් වහන්සේ. මොනවාරි අවබෝධ වෙනවද? ස්වාමීන් වහන්සේ උදේ ධර්මදේශන ඇහුවට පස්සේ මට අවබෝධයක් වුණා ස්වාමීන් වහන්සේ. මේ හැන්දෑවේ මම භාවනා කරනකොට මේක තමයි මේ නිවනත් විදීම කියන්නේ කියලා මේ ප්‍රකට වෙන දේ දැන ගැනීම මේ වචනයක් කියන එක දැන ගැනීම තමයි මේ නිවන කියන මේ නිවන් මාර්ගයේ මම ඉන්නේ කියන එක මට අවබෝධ වුණා ස්වාමීන් වහන්සේ. භාවනා වෙලාවේ ස්වාමීන් වහන්සේ මොන දැනගත් අවබෝධද? මට මේ නිවන මාර්ගයේ ඉන්නේ කියලා මට ස්වාමීන් වහන්සේ වචනයක් ආවා. මේ ප්‍රකරණ සිතුවිලි මට මේ දැනගන්න එක තමයි නිවන. මට ඊට එහාට මේක මේ අකුසල් හැදෙන්නේ නැහැ නේ කියන සිතුවිල්ල මට ආවා ස්වාමීන් වහන්සේ. බලමු ඒ සමාධි කණ්ඩායම නෝල්ලාගෙන් අහලා මොනවද ලැබෙන ප්‍රතිචාර කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි දෙන්නට නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ ආධුනික යෝගාවචරයේ විදියට හොඳට මේ කියන්නේ භාවනාවට ප්‍රවිෂ්ඨ වීම සම්බන්ධයි. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව අවබෝධයක් තිබිලා තියෙනවා. ඒක ඇත්තටම ඉතින් හොඳට ඒක කරලා තියෙනවා. අර පොඩි ප්‍රශ්නයක් තිබුණා මං හිතන්නේ අර අරමුණු ප්‍රකට වීම අතර සිතවිල්ලක් කියමු එහෙම එකක් දාලා තිබුණා. අර ප්‍රකටන සෑම අරමුණක්ම මෙනෙහි කරන්න ඕන කියන එකට මං හිතන්නේ පොඩි අන්න එතන පොඩි අනවබෝධයක් තිබිලා තියෙනවා. ඒත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් අර ප්‍රකට වීමයි මෙනෙහි වීමයි කියන එක අතර මට හිතෙනවා ටිකක් පොඩි අනවබෝධයක් තියෙනවද කියන එක. ඒකේදී අර ආස්වාසය එනවා. ඒක අර එතන අර එනවා කියන්නේ අපි කියන්නේ ප්‍රකට වීම. එතන ප්‍රකට වෙනවා. ඒක අත්‍යන්ත ලක්ෂණය අනුව ඒක වචනයක්. ඒක සමින් සමන් දන්නේ නැහැ කොහොමද මේ ඇයට යන්නේ කියන එක. අර අපි සිතවිල්ලක් කියලා මෙනෙහිවීමක් ඊට පස්සේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී කොහොමද කියන එක හරියට මම දැනුවත් වෙලා නැහැ. ඉතින් ඒ විදිහට අර ආධුනික විදිහට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අර දැන් මෙයාට සිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න උපදෙස් දීලා තියෙනවද කියන එක එහෙම දන්නේ නැහැ. මහත්මයා මට පොඩ්ඩක් කියනවා දැන් අර ආස්වාසය කියලා එහෙම වෙනකොට ඒ ප්‍රකාශය ටිකක් කියන්න නැවත. ආස්වාසය කියලා ප්‍රකට වෙනවා ඒ ප්‍රකට බව දැනගන්නවා මම. එතකොට වචනයක් කියලා මට මෙනෙහි වෙනවා. ඒ මෙනෙහි වෙන බවත් මම දැනගන්නවා. ආ හා හා හා. නැවත ඉස්සෙල්ලා කිව්වනම් ඒ විදිහට නෙමෙයිනේ. හිත වෙනසක් වුණා ඊට ඉස්සරේලා. සමිනාසෙත් සාමාන්‍යයෙන් කිසියම් මට්ටමකට තියෙනවා කියලා කියන්න පුළුවන් ආධුනිකයෙක් විදියට භාවනාව බලමු. ඔය අනිත් මාධ්‍යයේ මොනවද විචාර කරන කෙනෙක්ද? ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අවසරයි ස්වාමින් වහන්සේ.
මම හිතන විදිහට ස්වාමින් වහන්සේ මහත්මයා මේ යෝනිසෝ මනසිකාරයට තවත් ඒ අරමුණු ටික දාලා ඒ කියන්නේ මේ භාගයකට වැඩි යෝනිසෝ මනසිකාරයට සියක් පාරයක් වුණත් දාලා ඒ ටික කරා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම ප්‍රකට වෙන සෑම අරමුණක්ම මිනිහි වෙන්නේ කියන එකත් දාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. බලෝ මේ මට තේරෙන විදිහට නම් සන්නාංශ ආධුනික කණ්ඩායමේ හැටියට ඉහළම මට්ටමින් ඒ මහත්ය භාවනාව මොකද්ද කියලා තේරුම් අරගෙන භාවනාව ඒක අනුගත වෙලා තියෙනවා සනංස අත්‍යන්ත ලක්ෂණයට අනුගත වෙලා තියෙනවා යෝනිසෝ මනසිකාරේ හොඳින් කෙල්ල තියෙනවා කියන සමස් සනංස මට තේරෙන්නේ බලන්න මේ මාත්මයෙන් ප්‍රතිචාරය මොකද සනංස මොනාරි අඩපාඩු තියෙන අඩපාඩු මොනාරි කියපු දේවදාරා තමන්ට භාවනා අඩපාඩු මොනාරි කියන එක තියලා තියෙනවාද එහෙම ඒ සම්බන්ධයෙන් ජීවිතයක් කියන්නේ නෑ කියලා තේරුනේ. අඩුවාඩු සමුගණක් කියන දේ තේරෙනවා දැන් භාවනාවේ. ඒ ප්‍රකාශනෙන් පස්සේ. යෝනිසෝ මනසිකාරය මනසයන්සේ අර කිව්ව විදිහට ප්‍රකට ප්‍රකටන සෑම සිතලම ඉන්නේ හේතුයි කියලා දාගන්න කිව්ව වැඩිපුර ඒ විදිහට දාගෙන ඉස්සරහට භාවනා කරන්න සවන් යෝනිසෝ මනසිකාරය කියන එකේ වටිනාකම ගමත යෝනිසෝ මනසිකාරය කිරිමාරා මේ ගමන් මාර්ගයේ මාත්‍යක වාරි මාර්ගයේ ඉන්නවා කියලා තමන්ට සිතුවිල්ලක පාලුණා චේතනා පාලුණා මේක තමයි නිවන කියන්නේ නිවන් මාර්ගයේ ඉන්නවා කියලා චේතනා පාලුණා කියලා කිව්වා. ඒ යරයි ආපු නිවන් මාර්ගයේ මේකක්වා ඊමට තමයි උපකාරී වුනේ මොන වගේ කාර්යයන්ද නැත්නම් කොහොමද නිවන් මාර්ගයේම ඉන්නවයි කියලා දැනගන්න පුළුවන් වුණේ කියන එක පිළිබඳව තමන් මොනවද තේරුම් බේරුම් වෙලා තියෙනවා. එහෙම සෝවන්ස මේ මම ප්‍රකට වෙන මේ සෑම සිතුවිල්ලම මේ ප්‍රකට වුණාට පස්සේ මේක මෙනේ වෙන්නේ මේක 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 වචනයක් කියන අවබෝධය සෝවන්ස මේ මට නිතරම එනවා මේ හැම ප්‍රකට වීම කරාම එතනින් එහාට සිතුවිලි කරන එකට මම යවෙන්නේ නැහැ හැම මොහොතකම. මම මේ සාමාන්‍ය ජීවිතය ගැන සෝවන්ස භාවනාවට අමතරව මේ සාමාන්‍ය ජීවිතේ එතකොට සෝවන්ස මේ ඒක හරහා තමයි මම අද උදේ සෝවන්ස කිව්වා මේක තමයි මේ මිල තමයි නිවන කියන්නේ කියලා. මේක හැම වෙලේම මේක මෙනෙහි වෙනවා නම් මම දැන් මෙතනකින් සිත මේ මේ වශයෙන් මට ගොඩක් වෙලාට ප්‍රකට වෙනවා සාමාන්‍ය ජීවිතේදී. ඒ ඔසේ සෝවන්ස මම හිතුවේ මම මේ මාර්ගයේ තමයි ඉන්නේ කියලා. මට මෙහෙම අකුසල් හැදෙන්නේ නැහෙනේ මේ කියලා මට සිතුවිල්ලක් ආවා සෝවන්ස. මගේ අකුසල් වෙන්නේ නැහෙනේ කියලා සිතුවිල්ලක් ආවා සෝවන්ස. ඊට අමතරව ප්‍රීතියක් කොහොමද එකතු වෙනා කියලා කිව්වා. ඔව් සෝවන්ස මේ භාවනාව ටික අර දිගට කරන් යනකොට මට මේක අර මම මුලින්ම යොදලා ආයාසයක් යොදලා මම මේක දගින්න උත්සාහ ගන්නේ. ටිකක් වෙලා කරන් යනකොට සෝවන්ස මේක මේ එච්චර අම්පාසුවක් නැතුව මට මේ ප්‍රකට වෙන ඒවා හැම ගොඩක් වෙලාවට ප්‍රකට වෙන දේවල් මේ මෙනේ වෙනවා ස්වාමීන් වහන්ස. සමහරවිට මේ පරිසරයේ ශබ්ද තියෙනවා මට ශබ්ද කියලා වචනයක් එහෙම එන්නේ නැති අවස්ථා තියෙනවා. ගොඩක් මේ ගොඩක් වෙලාවට මේ ප්‍රකට වෙන දේවල් හැම වෙලෙම මට මෙනේ වෙනවා ස්වාමීන් වහන්ස. නාඩි 20ක් විතර භාවනාව කරගෙන යනකොට අර ආයාසය නැති වෙනද මට අර ප්‍රීතිය ප්‍රමෝදයක් තියෙනවා මේ භාවනාවේදී. ප්‍රීතිය ප්‍රමෝදය දැනගත්ත වචන කරාදී නැත්නම් වෙනත් ආකාරයක දැනීමක් තියෙනවා. අර નિરાයාසයෙන් වගේ කෙරෙන හිඳ ස්වාමීන් වහන්සේ මට ප්‍රීතියක් කියන වචනේ එනවා මගේ. ආව ස්වාමීන් වහන්සේ. નિરાයාසයෙන් කෙරෙන නිසා ප්‍රීතියක් කියන වචනේ ආවා. ආව ස්වාමීන් වහන්සේ. ඊහරා ඊට අමතරව එහෙම ප්‍රීතියක් වගේ දෙයක් ඇති වෙන්න හේතු භූතු උනේ මොකද්ද කියලා එහෙම නැත්නම් ඒකට මොනවාරි හේතුවක් ඇති කියන එහෙම වැටහීමක් ආවේ නැහැ. සිතාර ස්වර්ණවාස ගොඩක් අර සමාධි වගේ මට්ටමකට යනවා ස්වර්ණවාස පුරා සැහැල්ලු වෙනා අතරම
ඒක මට කියන්න තේරෙනවද මට එහෙම බණ අහලා නැති හින්දා මම අදකින් නැති හින්දා මේ ගොඩක් සැහැල් වෙනවා සවන්නා විනාඩි 20ක් විතර භාවනාවේදී ඒ එතකොට තමයි සවන්නා සර් ප්‍රමෝදේ කියනවා ප්‍රමෝදේ ප්‍රීතිය වගේ මට මේ ඒ වචන එන්නේ මේ හරි සැහැල්ලුයි මට මේ භාවනා කරන් යන්න ඒ කියන්නේ දැන් සක්මන් භාවනාවේ තර කොච්චර ඇවිද්දත් අර මට මා වහන්සයක් වේසන්නේ අර එනින සිතුලිත් එක මම මෙනේ වෙවි ඉන්නවා ස්වාමීන් වහන්සේ ප්‍රකට වෙනවා මට කිසිම ප්‍රශ්නයක් නැහැ ප්‍රකට වෙනවා කියන්නේ ගැටලුවක් නැහැ අපි කලිමන් හිතන්නේ ඔය වෙන පෙරසරන් වලදී ඉස්මතු කරගෙන තියෙන උතන දාන සූත්‍රයක් ඉතින් මේ සිල් දෙනාට නැත්නම් තත්ත්වයේ සමාරය වදකින් කියන්න පුළුවන් භාවනාවේ විශාල දියුණුවක් තියෙනවා කියලා පෙන්නුම් කරන්නේ. එතන මේ ගමනේ යනකොට අපි ඉස්සරහන් තියාගන්නා වූ කාරණේ තමයි දිගින් දිගටම තමන්ගේ සීලය කියන එක. ඒ සීලය සකස් වෙච්ච කෙනා නැත්නම් සීලයට අනුගත වෙච්ච කෙනා සීලය තුල ඉන්න කෙනාට ඇතිවන්නා වූ ස්වභාවය තමයි උන ප්‍රමෝදය කියන්නේ. ඔක ඇතිවන්නේ නැහැ වෙන එකකින්. ඔක ඇතිවන්නේ සීලය තුල ඉන්න කෙනාට තමයි. ප්‍රමෝදේ මොකද ලෝකේ රජකම හම්බුණාට හම්බ වෙන්නේ නැහැ ජනාධිපති වුණාට ඔක හම්බ වෙන්නේ නැහැ ශක්‍ති රජ වෙලා අවුරුදු 84000 ජීවත් වෙන්න පුළුවන් හැබැයි ඔන්න ඔය ප්‍රමෝදේ හම්බ වෙන්නේ නැහැ වෙන වෙන සතුට තියෙන පුළුවන් කාන්තාව 1000ක ඉන්නකොට සතුටක් තියෙන පුළුවන් ඒ වගේ 10000ක ඉන්නකොට තව තවත් සතුට තියෙන පුළුවන් විවිධ කෑම කනකොට විද බීම වුණකොට නොකුත් දේවල් වෙලා තියෙන පුළා ඒකට කියන්නේ සතුට කියලා සැපේ කියලා මේ කියන්නේ ප්‍රමෝදය කියලා. දොල් ප්‍රමෝදය කියන එක හම් වෙන්නේ මෙන්න මේ ආර්ය මාර්ගයේ විතරයි. ආර්ය මාර්ගයෙන් තොරව ප්‍රමෝදයක් නැහැ. උන්නේ ප්‍රමෝදය කියන එක ඇතිවන්නේ මේ සීලයට අනුගත වෙලා සීලයේ තුල ඉන්න බව තමන්ට තේරෙනකොට තමන් දන්න භාෂාවෙන් නොතේරුණා ඒ මහත්යර භාෂාව තුල තියෙලා නැහැ ඇයි මේක වෙන්නේ කියලා. හඳුරවුවට උත්තර දෙන්න බැරුව ගම මොකද්ද හේතුව මේකට කියලා. ඒ නිසා ඔන්නේ උපනිෂ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සන්නිතනිකායේ නිදානවග්ගේ. සන්නිතනිකායේ නිදානවග්ගේ කියලානේ පටිච්චසමුප්පාදයට අදාළ කොටස දෙවෙනි පොත අනේ දෙවෙනි කොටසේ තියෙනවා උපනිෂ සූත්‍රය කියලා සූත්‍රය. උපනිෂ කියලා කියන වචනේ පාලි වචනේ ඔකේ ඒ සිංහල තේරුම නම් ඒගොල්ලෝ දින්නේ නැවතන නමුත් මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරලා දෙන්නේ ඉංග්‍රීසි පරිවර්තනයේදී ප්‍රොක්සිමේට් කෝස් කියලා. ප්‍රොක්සිමේට් කියලා කියන්නේ ආසන්නතම කෝස් කියන්නේ හේතු. ආසන්නතම හේතු. ඒක මේක අපිට ගන්න පුළුවන් සිංහලේ හේතු කියලා. සූත්‍ර නම විදිහට සිංහල නම විදිහට අන්නේ සූත්‍රයට අනුව තියෙනවා දුක අත්දකින්න කාට හරි දුක පිරිසිඳ දකින්න කාට හරි චේතනාවක් පහළ වෙලා දුක පිරිසිඳ දකීමට අදාළ පටිච්චසමුප්පන්න ධර්මතාවයේ තිබෙනා කොටස හරහා යන්න පුළුවන් නැත්නම් වෙන තැනකින් යන්න පුළුවන් මේකට කවුරු හරි දැස ගන්නවා නම් මම දුක අත්දැකිය යුතුයි බුදු විඥානසි මේ ලෝකෙ දුකක් කියලා දේශනා කරලා තියෙනවා අන්න එයාට ඒ දුක අත්දැකීමට වෙර දැරීම තුල ඇති වෙනවා ශ්‍රද්ධාව කියලා දුක අත්දකින්න ඕන බුදු කෙනෙක් ලෝකෙට දෙපහළ වෙලා මේ ලෝකෙ දුකයි කියලා දේශනා කරනවා දුක අත්දැකිය යුතුයි මම කියලා එනවා නම් අන්න ඒ හරහා එන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න ඕන කියන ශ්‍රද්ධාව. ඒතොර බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ කියන ත්‍රිවිධ රත්නේ කෙරෙහි තමන්ගේ ශ්‍රද්ධාව පිටවන ශ්‍රද්ධාව පිටවීම තුල තමන් ඒකට දැස ගන්නවා දැස ගැනීම තුල තමන්ගේ සීලයට අනුගත වෙනවා. අන්නේ දුක අවබෝධ කරගන්න වෙරදැරීම කියන හේතුව තුල ඇතිවන්නා වූ ඵලය තමයි ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව කියන ඵලය හේතු බවට පරිවර්තනය වෙලා ශ්‍රද්ධාව කියන හේතුව තුල හටගන්නා වූ ඵලය තමයි ප්‍රමෝදය කියන්නේ. ප්‍රමෝදය කියන්නේ gladness. glad to see you කියලා සමහර අය කියන්නේ දේරෝ ඉංග්‍රීසියෙන් කතා කරනකොට ලකින්න බොහොම ප්‍රමෝදයක් තියෙන කෙනෙකුට දීපාන්ද ගුඩ් මෝර්නින් කියන එක නෝට් ග්ලැඩ්නස් කියලා කියන්නේ උඩ ඉංග්‍රීසි
يعني تامو هيك واتشنا بالين مستر كرنا فاسو سيتي أتي وناو فيد جانس باعتا من تومو ديكلا ترو أنو كمية هم كين كونو باونا دي أبدكي ما فيلو أنيك تامي تامان مارجع تولي إنو هذا نهدي كلا دهنا كرنا بلوان عند لكسنا واتشنا بالين تورات دهنا كرنا بلوان كده برمودة كتير أتي وتشلا دي كده تامان ده دهني نايلت وين ويلاو كنتي විශාල ඇඟ තුල ක්‍රියාකාරීත්වයක් නැතිව තමන්ට තේරුම් තේරුම් යන ස්වභාවයක් තියෙනවා. ඒක බාහිර එක්කිනේ දැක්කොත් බාහිර එක්කනට පේනවා. ඒ විලා. සාරිපුත්තු මහරහතන් වහන්සේ දිවාවිවරණය අවසන් කළා සමාපත්තිය නැගිටලා වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ආයසුන්තු වහන්සේ ඔබ මොන දිවාවිවරණයද හිටියේ? وجي موني تاما تيجيانكا ساري ريفنس ركوم هرما رسانا بنواتي نوري هري مكادا دغربو دوالي نينا بيكي مكادا دغيتيا سما باتي ساري بطماراتا نوانسي جانين راتوانسي نمك بنى قهر سما باتي رسما دينا سما ديني රහත් ඵල සමාපත්තිය තමයි ඒක නොදැන අහනව නෙමෙයි ආනන්දම. දැන් අද හිටපු එක තුල ඔබගේ තිබෙනව ප්‍රසන්න තත්ත්වය නිසා මට ප්‍රශ්නයක් තියෙනවා. තියෙන සාරිපුත්තු සම්නිත්‍ය කියලා සම්නිත්‍යක් සම්නිත්‍නිකායෙම ඒකේ තියෙන සූත්‍ර කීපයක් සාරිපුත්තු මහ රහතන් වහන්සේට ඇති වෙලා තිබෙනව ඒ ප්‍රසන්න ස්වභාවය බාහිර ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේට පේනවා. මේ මෙතන සමාපති ඉන්න වෙලා නෙමෙයි සමාපත්තිය නැකිටලා අපෝ කුටියට ආරණ්‍ය සේනාසනෙ වඩිනකොට ඒක සෑහෙන වෙලාවක් ගිහින්න උත්ේක තියෙනවා. ඔබ තමයි අපිට දැනෙන්න ඕනේ. ඒකට තමන්ගේ ශරීරයෙන් තමන්ට තේරෙන අභ්‍යන්තරයට බාහිරින් බලන කෙනාට බාහිරින් තේරෙනවා. මොන්නකට කියනවා ප්‍රමෝදය. ඒ ප්‍රමෝදයට පස්සෙ තියෙන ප්‍රීතිය. ප්‍රමෝදය මුලින් ඇති වෙන දෙවෙනි තැන ප්‍රීතිය. ඔය සත්‍ය මේ ගමන් මාර්ගය යනකොට තමන් තේරුම් ගන්න ඕන සංසාරයෙන් එතර වෙන විවිධ කඩමින් තියෙනවා. අන්නේ කඩවීම වලට ආවට පස්සේ තමන්ට කාගමත් තමට හන ගන්න ඕනේ නැහැ. තමන්ට තේරෙනවා මෙන්න මේ ස්ථානේ නම් මට වෙනද නොවිඳි තත්ත්වයක් තියෙනවා. මේක මේ සල්ලි කෝටි කොච්චර තිබ්බත් හම්බ වෙන්නේ නැති එකක්. දූදරු කොච්චර කිටියත් හම්බ වෙන්නේ නැති එකක්. යාලුව යාන වාහන ගෙවල් දොරවල් මොනතරම් තිබ්බත් හම්බුනේ මේ නිර්ආමිසයි අර ඔක්කොම ආමිසයි. ඊ යමක් එකතු කිරීම නිසා ඇතිවන්නා වූ සතුටක් නෙදින් මෙයාට. එක දරුවෙක් ඉන්නවට දරුව දෙන්නෙක් ඉන්නව සතුට වෙයි. එකගේකට වඩා ගෙවල් දෙකක් තියෙනව සතුට වෙයි. එක හොද්දක් එක කරනවට වඩා හොදි දෙකක් එක කරනව නම් සතුට වෙයි. ඒකයි ඊතීත මේක එහෙම නැතුව නොකා ඉන්නකොට තියෙන සතුට. මම දේරෙන විදිහට මම දන්න තරමට තොරතුරු දින ආකාරයට අද මේ මාත්‍යත් ඉන්නේ එක් වෙලෙ. මම හිතන්නේ පළවෙනි වතාවට වෙන්නේ නැති කියේ. මම දන්නේ දෙවෙලකුත් මිට පෙර ඉඳලා තියනවාද කියලා. අද ඉන්නේ එක් වෙලෙ. මම දන්නේ මිට පස්සේ කයිද කියලා මේ වෙනකන් ඉන්නේ එක් වෙලෙ. ප්‍රතිඵල අදම තියෙනවා. ඒ අර බඩට තව ටිකක් කන්න නොදුන්න නිසා ලැබුණා වූ ප්‍රීතිය ප්‍රමෝදයක්. ඒක තමයි නිර්ආමිස කියන්නේ. යමක් එකතු කරලා නෙමෙයි අත්දැරපු නිසා ලැබෙන්නා වූ දේ. අත්දැරීම තුළ ලැබෙන්නා වූ දේ. ඕක ගන්න පුළුවන් ඉතින් අත්දැරන කෙනෙකුට විතරයි. අල්ල ගන්න ඇයිද ඕක හම්බ වෙන්නේ? සබ් භාවනා කරන්නේ අල්ල ගන්න නෙමෙයි අත්දරින්නයි. මෙන්න මෙතන ආදර්ශයක් විදිහට ගන්න. අපි සූත්‍රෙ මිනිහට ගෙනෙන බලාපොරොත්තු වෙන්නේ ඒ සූත්‍රේ ගැඹුරු සූත්‍රයක්. නමුත් ඒ ප්‍රමෝදයට පස්සේ ඊට පස්සේ ඇතිවෙනා වූ තත්ත්වය තමයි ප්‍රීතිය. ඒක තමයි මාර්ගයේ දිගට යන්නේ. ඒ යනවා දිගට බුදු බණාංශය අරගෙන විමුක්තිය දක්වා. ධර්මාභෝධය කියලා විමුක්තිය දක්වාම දිගටම අරගෙන යනවා. ඒක පස්සේ ආගච්ඡාවි දැනට මතක තියාගන්න. එතකොට මෙන්න මේ තත්ත්වයට පත්වන්නේ කොහොමද කියලා තමන්ට ඒ වෙලාවේ තේරෙන්නේ. අන්න එතකොට තමයි ආ මාර්ගයට බැසගත්තා කියලා දන්නකොට එයාව හරවන්න අනිත් පැත්තට ටිකක් මහන්සි වෙනවා අනිත්. හැරෙන්නේ නැහැ වගේ කියලා කියන්නේ බෑ තවම. තවම මේක සම්පූර්ණ වෙලා කියන එක නෙමෙයි කියන්නේ.
සම්පූර්ණ වුණා නම් ඔయిత එහා ගියා වූ දැන ගැනීම වල තමයි යන්න ඕන ආපෝ මට්ටම වලට අන්න එතකොට ආපෝ හැරෙන්නේ නැහැ නමුත් මේ මාර්ගයේ අනිත් පැත්තට හරවන්න ලේසි නැහැ මේ වගේ කෙනෙක් අන්න ඒක තමයි තේරුම් ගන්න හැම කෙනෙක්ම මේ නිරාමිස ප්‍රීතිය තුළ මට ඉන්න පුළුවන්ද ආමිස ප්‍රීතියට වඩා එකේ වටිනාකමක් තියෙනවා එතන තමයි සංසාරයෙන් ඉතුරු වෙච්ච බව දැනගන්න පුළුවන්න්නේ අන්න එතන තමයි ඇති වෙන ඊට පස්සේ මේ தත්ත්වය තුල නම් මරණ මංජකේ බය වෙන දෙයක් නෑ මට මොකද මරණ මංජකේ අතාරින්න පුළුවන් වෙයි අත ඇරුණොත් එතන සෝතපත් වලේ ඒ වෙලාව හරි හම් වෙන්න පුළුවන් කියලා මොන උතන තමයි මේ ශ්‍රද්ධානුසාරී தත්ත්වයට පත් වෙන්න පුළුවන් තැන මොකද ඉන්නාමස පීතිය ඇති වෙනකොට ඒ ප්‍රමෝදය ඇති වෙනකොට ඊයරා මේ මාත්මයට දැන් තියෙනවා මට සැහැල්ලුවෙන් වැඩේ කරගෙන යනවා මම කරනවා නෙවෙයි දැන් කෙරෙනවා විශ්ව ධර්මතාවය ඉන්නවනේ පැත්තේ මේක තමයි විශ්ව ධර්මතාවය මම කරන එක නෙවෙයි කෙරෙන එක මම කරයි කියලා මෙතන දවස් ඉඳන් ඉඳලා අන්න මම යා ටික ටික දැන් කැඩෙන්න පටන් ගන්න මේක තමයි පණිවිඩය හරහා දෙන්නේ මම යට තට්ටු වෙන්න පටන් ගන්නවා සක්කාය දිට්ඨියට තට්ටු වෙන්න පටන් ගන්න මේ මම කරනවාද කරනවාද භාවනාව පටන් ගන්නකොට මම දඟලන්න ඕන දැන් නම් දඟලන්න ඕනේ නැහැ දැන් කාර්ය කරනවා මට බලාගෙන ඉන්න පුළුවන් ඉගන්නේ මම වාහනේ පියදුර ආසනේ නෙමෙයි පිටිපස්සේ ආසනේ වාඩි වෙලා යනවා වාහනේ යනවා මට මොන මාංශයක්වත් නැහැ වාහනේ යනවා මම වාඩි වෙලා ඉන්නවා මාර්ග සලකුණු දෙපැත්තේ වෙනස් වෙනවා පේන මොන ඉස්සරහට යන නතර වෙලා නැහැ අතීතේ නැහැ උන්නෝක තමයි මේ මොහොතේ එළඹෙන්න ගන්නවා කියලා කියන්නේ. ඒ නිසා මේ ආධුනික මට්ටමේ යෝගාවචරයේගේ අර මාත්මය කිව්වා වගේ අර නොලත් කිව්වේ මේක දියුණුත් මට්ටම. වෙයි මෙයාර මාන්‍ය තියෙන්න පුළුවන්. ඒකෙන් පරිසමෙන්ද. දැන් යෝගාවචර වලට දියුණු වෙනකොට විදර්ශන උපක්ලේශ එනවා. ඒ වයින් පරිසමෙන්න ඕන. දැන් මාන්‍ය තියෙන්න පුළුවන් මේක මම කියලා ගන්න දෙයක් නෙමෙයි. මේකත් වෙච්ච දෙයක් තමයි. ප්‍රමෝදයේ කියන එකත් වචනයක් ඒකත් ඉති අත්‍යන්ත ලක්ෂණය හරහා දැනගත්තා නම් ඒක ඊට වඩා වටිනාකමක් නැහැ. මොන ආකාරයකට ඉස්සරහට යාමට අනිත්‍යයට ආදර්ශයක් තියෙන මෙතන මේක ඒකට තේරුම් ගන්න ඕන හැම කෙනෙකුටම භාවනායේදී මේ අත්දැකීම තියෙනවා. හැබැයි මෙයාට තව මේක ප්‍රකට වෙලා තේරෙන්නේ නැති ප්‍රශ්න. උදේ කතා කරපුවාට තෝ නැතුව නෙමෙයි. හැබැයි එච්චර භාවනාවට අනුගත වෙලා නැහැ කියන මොකක් හරි එක කල්ලගන්න. අල්ල ගත්ත හැටිය සියල්ල සුනුසුනේලා එනවා. නිවන සාක්ෂාත් කරගන්නම් අන්න එතෙන්ද අනුගත වෙන්න පුළුවන්. ඒකට මෙයා ගෙනියන්නේ නැහැ වෙන කවුරුවත්. ඒකට බුදුහාමුදුරු ගෙනියන්නේ නැහැ මෙයාව. ඒකට මෙයා හාමුදුරුවන් ගෙනියන්නත් බෑ මෙයාව. ඒකට මෙයාව ගෙනියන්නේ යෝනිසෝමනසිකාරය පමණයි. සයි හැම තැනකම යෝනිසෝමනසිකාරයට පළවෙනි ගණ දීලා නැවත නැවත යෝනිසෝමනසිකාරය කරන්න ප්‍රතිඵල තමන්ට ලැබෙනවා එක වලක්වන්න මේ යෝගේ මොනව මාරි කරද්ද තමන්ට ලැබෙන ප්‍රතිඵල මිසක් කවුරුවත් දෙන එකක් නෙමෙයි තමන් අත්විඳින එකක් මිසක් පත්‍රයක තියෙන දැනීමක් ඒකයි අත්දැකීම කියලා කියන්නේ ඔකට තමයි ඊළඟ ගියාම කියන්නේ යථා භූත ඥාන දර්ශන පුනි සූත්‍රයේ උඩටයක හැටි කියන එක තියෙනවා යථා භූත ඥාන දර්ශන ඒ මාත්‍ය වචනයක කියුණා සමාධි මට්ටමක් හැදෙනවා කියලා හොඳට තේරුම් ගන්න මේ විදර්ශනාවක් කරන්නේ මේ අය විදර්ශනාවේ සමාධිය කියලා කියන්නේ අරමුණු නැහැ කියන හිස්තැන විවේකේ නෙමෙයි. ඒ අමූලික වටවල් බොරුවක් ඒක සමතේට අදාළ එකක්. විදර්ශනාවේ සමාධිය කියලා කියන්නේ මෙන්න මේ අරමුණු තියාගෙන අරමුණු කඩන එක. නැයි ගමන ඉස්සරහට යන. නතර වීමක් නැහැ. අනිත්‍ය අවබෝධින එක. අරමුණු නැති හිස්තැනි අනිත්‍ය අවබෝධින දෙයක් නෑ. මොකද හිස්තැන නම් වෙනස් වෙන්නේ නෑනේ. ඒකයක් නම් වෙනස් වීමක් නැති. වෙනස් වීමක් නැත්නම් එතන අනිත්‍යයක් නෑ. එතන දින්නේ නිත්‍යයි. එතකොට අපායට යන්න පුළුවන් දිවිලෝකයට යන්න පුළුවන්. දෙකම නිත්‍යයි. මෙතන දෙකම අනිත්‍යයි නිසා අපායත් නෑ දිවිලෝකෙත් නෑ. මෙතන තියෙන්නේ නිවන. උන්නෝක තමයි තේරුම් බේරුම් කරගන්න ඕනේ. අබ්බාරු මිලාන කවුද අදහස් ප්‍රකාශ කරන්නේ?
අවසරයි ස්වාමින් වහන්ස. මගේ භාවනාවේදී ත්‍රිවිධ රත්නය සිහි කළා. යෝනිසෝ මනසිකාරය කරා. ආස්වාසයක් ආස්වාසයක් ලෙස ප්‍රකට වෙන්න ඕන. ආස්වාසය ප්‍රාස්වාසයක් ලෙස ප්‍රකට වෙන්න ඕන. ශබ්දය ශබ්දයක් ලෙස ප්‍රකට වෙන්න ඕන. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි වෙන සෑම අරමුණක්ම ප්‍රකට වෙන්න ඕන. ඒ ආකාරයෙන් කරුණු පහ දාලා මම දැන් කියන මෙතන චිත්තක්ෂණයට අනුගත වුණා ස්වාමීන් වහන්ස. ආස්වාසයක් ප්‍රකට වුණා වචනයකින් ඒ බව දැනගත්තා. ප්‍රාස්වාසයක් ප්‍රකට වුණා වචනයකින් ඒ බව දැනගත්තා. ශබ්දයක් ප්‍රකට වුණා ඒත් බව දැනගත්ත වචනයකින්. ආස්වාසය ප්‍රකට වෙන එක ස්වාමින් වහන්ස මේ ප්‍රකට වෙලා ඉවර වෙනවත් එක්කම එය නෑ කියලා තේරුණා ස්වාමින් වහන්ස. ප්‍රාස්වාසයත් ඒ ආකාරයමයි. මෙහෙම භාවනා කරගෙන යනකොට කාය විවේකයක් වගේ ඇති වෙනවා භාවනාව තුළදී. ඒ වෙලාවට අර මහත්ය කිව්වා වගේ මේ සතුටක් ඇති වෙනවා ඒ භාවනාවේදී. ඒ ප්‍රමෝදය තුළ ස්වාමින් වහන්ස ගොඩක් වෙලා යන්න ඉන්න පුළුවන් භාවනා කර කරම. නමුත් මේ ස්වාමින් වහන්ස එකපාරට මේ ඇඟේ එක තැනක් තද වෙන ගතියක් ඇවිල්ලා එය වේදනාවක් කියලා මෙනෙහි වෙනවා. දැන් පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ මේ අද භවනාය දිනක් නෙවෙයි යෝනිසෝ මනසිකාරය කරලා භවනාවට ඉඳ ගත්ත ගාමම මේ අත් දෙක තියපු ගාමම මේ අත් දෙක ටික අර ලී ගමන් කරනා වගේ අර ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට වෙන්නේ නැතුව එහෙම දැනීමක් ඇති වෙනවා. ඒක තමයි විශේෂ අත්දැකීම. අද භවනාව තුළදී කරගෙන යනකොට ස්වාමීන් වහන්ස මේ හොඳට ඒක තේරෙන්න ගත්ත අර රූප කලාප වගේ දැනෙන ස්වභාවයක්. එහෙම තමයි ස්වාමීන් වහන්සේ භවනාව සිද්ධ වුනේ. අවබෝධ වෙලා තියෙන මේ ස්වාමීන් වහන්ස මේ මගේ පාලනේ කිසි දෙයක් නැහැ කියන කාරණාව අවබෝධ වෙලා තියෙනවා. සියලු දේ දැනගන්න වෙන්නේ එය ප්‍රකට වෙලා අනිත්‍යට ගියාට පස්සේ කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ දැනගන්න ලැබිලා තියෙන්නේ. මෙතන ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට ටිකක් ඉහළ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තියෙනවා මෙතුමා. මොකද මේ කායි විවේකය ඊළඟට ඒ කායි විවේකය කියන්නේ මොකද්ද කියන එක මම හිතන්නේ අවබෝධයක් කියලා නැහැ. එහෙම වෙන්න බෑ මේ මට්ටමේදී. එහෙම ආවා කියලා විවේකයක් ආවා කියන එක ඔප්පු කරන්න මොකක් හරි විවේකයක් ආවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් කමක් තියෙන්නට ඕන. එතන ගොඩක් වෙලා රැඳිලා හිටිය කියලාත් කියනවා. මට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න. මහත්මයා ඔබට කොහොමද විවේකය තුල ඔබ හුඟක් වෙලා හිටියා කියලා කියන්නේ? මොකද්ද ඒ උනේ කියන්න බලන්න. එතකොට විවේකයක් කියන්නේ කොහොමද? විවේකයක් කියන්නේ කොහොමද එතන? විවේකයක් කියන්නේ මේ භාවනාව තුළ එහෙම මේ වෙනකොට මට රාගයක් ඇති වෙනවා. මේ දැන ගමන කරදරයක් නෑ. මම ආර්ය මාර්ගය අරගෙන ඉතින තමයි අත්‍යන්ත ලක්ෂණයක් හරහා කරන්නේ. ඔව් දැන් මං අහන්නේ දැන් ඔබතුමා කිව්වා විවේකයේ තුල රැඳිලා හිටියා කියලා. එතකොට අන්න එතනින් අදහස් කරන්නේ මොකද්ද කියන එක කියන්න පුළුවන්ද? ඇලිරාමි කියන සන්තෝෂයක් වගේ අදහසක් තමයි තියෙන්නේ.
ඔව් අන්නේ ඒ කියන්නේ තව දුරටත් මේ ගමන ඉස්සරහට යන්න ඕනේ ඒ වගේ තත්ත්වයන් ලබා ගන්න ඒ කියන්නේ ලැබෙනවා එක තව දුරටත් යනකොට ඔබතුමා ආධුනික මට්ටමේ හැටියට ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ මේ දුර ගමනක් යන්න පුළුවන් කමක් තියෙන බව පේනවා යම් යම් ඒ ප්‍රකාශය තුළ යම් යම් අඩුපාඩුත් තියෙන ස්වාමීන් වහන්සේ දැන් එතුමා කිව්වා ආශාසය නැතුව ගියා කියලා ඉතින් ඒක කොහොමද දැනුනේ ආශාසය කියන්නේ ඔව් ආශාසය කියලා වචනේ කාර්මයක් ප්‍රකට වෙන්නේ ඒතකොට ආශාසය අයන්න කියනකොට මත් ප්‍රකට වෙනකොට ඒක නැහැ අල්ච මම අර සතියින් ඉන්නකොට තමයි ඒ අනිත් ලැබීමේ ස්වභාවය තේරෙන්නේ යන්නේ ගෞරවනීය සාමි ආස්වාසයේ දැනෙනවට සතුටු කියලා කියන්නේ සාමිනා ආස්වාසයෙන් සංසිඳිලා නැහැ මේ ශබ්ද වගේම සංසිඳිලා තියෙන සාමිනා ඒක ආස්වාසයේ දැන් ඔය ප්‍රලු ප්‍රකාශයෙන් නිමින්නේ ආස්වාසය කියලා නිකුලා කියයි කියන එක ආස්වාසය කියන වචනේ පුරෝල්ද පදලා බලපු නිසා කියන ප්‍රකාශනයක් දෙන්නේ ආස්වාසය නැහැ කියලා කියන්නේ ඒක ආස්වාසයේ නැහැ කියලා කියන තමයි මොනවදී මාත් ඇගෙනදී ඒ නැති වෙලා කියලා කිව්වේ ඒ අවස්ථාවේදී මුලින් ප්‍රකට වුණා ඊට පස්සේ ප්‍රකට වෙන්නේ නැහැ කියන එක. සාමාන්‍යයෙන් ආස්වාස්ය කියන එක අර වචනේ අකුරෙන් අකුර බැලුවා. ඒ අකුරෙන් අකුර අල්ලනකොට ස්වාමීන් වහන්සේ ඒ අයන්න කියනකොට අයන්නත් නැහැ අල්ලපු දැනත් නැහැ අවසානෙකුත් නැති කියලා තමයි ස්වාමීන් වහන්සේ දැක්කේ. ඔය කියහරා කමන්ට ආවා වූ මතේ තමයි ආස්වාස්ය දැන් නැහැ කියන්නේ. ඒ වෙනස්කම් මේ වචනේ කියන අවස්ථාවේදී ආස්වාසයක් නැහැ කියන එකද ඔය කියන්නේ උත්සාහ කරලා තියෙන්නේ. නැසවන්සෝ මම ඉතින් දැක්කේ අර චිත්තක්ෂණයේදී මම අල්ලගන්න හදනකොට මේක අල්ලන්න දෙයක් නැහැ සරලවම මගේ අතින් මේ මට ප්‍රකට වෙනකොට විරෝධය විරෝධය ඉතින් ඉවරයි කියන කාරණය තමයි මට එතෙන් අවබෝධ වුණේ. ඔය මාත් කියන්නේ ඒක අකුරෙන් අකුර බලුවෙන් යන්න තියෙනකොට ආස්වාසයෙන් නැහැ කියලා ඒක පොඩ්ඩක් හදින් පුළුවන්. ඒ ආස්වාසිය සංකේතයක් විදිහට අරගෙන එකට අරගෙන ප්‍රකාශනයක් කරන්නේ ආස්වාසය කියන වචනේ මුලවදාක දැකලාද නැත්නම් ආයන්නයි ආස්වාසයෙන් කියන එකයි මුලවදාක දැකලාද? සාමාන්‍යයෙන් දේශනා කරා මුල මැද මැද බලන්න කියලා සාමාන්‍යයෙන් සෙටිකොයි. ඒකට මම ගිය ආහාරයෙන් තමයි ඒක බැල්දි. දිගනන් දිග බැල්වා කිටිනක් කිටි බැල්වා ප්‍රකටකෙන වේගය තමයි සාමාන්‍යයෙන් බැල්දි. අවුලින් පිට සමාහාරකට කියන විදිහට ප්‍රකට වෙනවා සමාහාර කාලකාරී බාහනවලදී දිග විදිහට ප්‍රකට වෙනවා ඒකෝල ආශ්‍රාසී කියන වචනේ ප්‍රකට වෙන්නේ කී මොනවද අගබදෝ කියලා දෝ කියන්නේ බලමු නෝනේ මොනවද විචාර කරන්නේ මෙන් නෝනේ පස්සේ උත්තර ලැබුණ නැත්නම් තව ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්ස මට තේරෙන විදිහට මේ මේක ක්‍රමානුකූලව හිමින් යන්න ඕන ගමනක් කලබලයට ගිහිල්ලා එතුමා නරක නැහැ ස්වාමිනාහන්සේ ඇත්තටම හොඳයි මේ වටමේ හැටියට මට හිතෙනවා අවුල් කරගන්නේ නැතුව ක්‍රමානුකූලව යන්න පුළුවන් කමක් තියෙනවා නම් වඩා හොඳයි කියලා ඉහළ දේශනාවට සවන් දෙන්නේ නැතුව තමන්ගේ මට්ටමට ගැලපෙන දේශනා ස්වාමිනාහන්සේගෙන් ගොඩක් නිරෝධ වෙලා තියෙනවා අන්න ඒවට ඒව ශ්‍රවණය කරලා මේ ගමන යන්න පුළුවන් නම් මං හිතන්නේ එක ඉක්මනින් ඒ ගමන යන්න පුළුවන් මේ ඔබතුමා එහෙම ශ්‍රවණය කළ තියෙනවා ඔබතුමාගේ කණ්ඩායමට ගැලපෙන ධර්මදේශනා මම ස්වාමීන් වහන්සේගේ ආදිනික දේශනා තමයි ශ්‍රවණය කරේ අත්‍යන්ත ලක්ෂණ කියන එක දේශනාවක් මේ ආදිනික පැත්තේ ළමයි දේශනා කරේ සමාධි කණ්ඩායමේ දේශනා නම් මම ඇහුවේ නැහැ මේ මොකද මෙයක බර වැඩි නේද? කියන ආධුනික මට්ටමේ වට වඩා ඉහළ දන්දේශනා මාත්‍ය ශ්‍රවණය කරන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අදි සීල සීල කණ්ඩායම් වලේ වස්ත්‍රවණය කළා නැද්ද? නෑ ඒක ශ්‍රවණය කරන්නේ නෑ. මොනවා කියවා මොකද බාගනා දේශනා කරන්න ඉවර දුන්නා මේ සමන්ත ගැලපෙන දේශනා අහන්න කියලා කාරණා. එහෙනම් ස්වාමීන් වහන්සේ ඉතින් සමන මේ මට්ටමේ හැටියට කිසියම් වූ ප්‍රගතියක් තියෙනවා කියලා කියන්න පුළුවන් මේ මට්ටමේ හැටියට. ඒ කියන්නේ
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මහත්මයාගෙන් ප්‍රශ්න අහන්න අවසරයි. මහත්මයා, යෝනිසෝ මනසිකාරයට මොනවද දැන් මේ අරමුණු ටික? යෝනිසෝ මනසිකාරයට දැන් මේ ආස්වාස්ය ආස්වාස්යක පිටුපිට වෙන්න ඕන, ශබ්දය ශබ්දය පිටුපිට වෙන්න ඕන, වේදනාව වේදනාව පිටුපිට වෙන්න ඕන, සිතුවිල්ල සිතුවිල්ල පිටුපිට වෙන්න ඕන, එකට වෙන එකට සෑම අරමුණක් පිටුපිට වෙන්න ඕන, මෙනිහි වෙන්න ඕන. මම දැන් මෙතන කියන එලි මට වේදනාව කියන එක හුන්නේ නැහැ එලි. ඒකයි මම ඇහුවේ මේ වෙලාවේදී. මේ ස්වාමීන් වහන්ස, මේ එහෙමනම් ඉතින් ඔය තවත් ඔය අරමුණු ටිකම මේ යෝනිසෝ මනසිකාරයේට වැඩියෙන් දාගෙන භාවනාව කරගෙන ගියා නම් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා හිතනවා ස්වාමීන් වහන්ස. අවසරයි සංඝංශ. ඒ මහත්මයාගෙන් ප්‍රශ්නයක් අහන්න උනස නැස. යෝනිසෝමනසිකාරය කොච්චරක් විතර කරනවද මහත්මයා? විනාඩි 20ක් විතර වගේ කරනවා. ඒක දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් භාවනා සම්පූර්ණ කාල සීමාව කොච්චරක් විතර කරනවද? යෝනිසෝමනසිකාරයේ භාවනාවයි සමහර කය භාගයක් වගේ තමයි කරන්නේ. මට වෙලා තියෙන විදිහට උදේ පාන්දර අර කයි භාගය තමයි බොහෝ වෙලාවට කෙරෙන්නේ. ඔව්, දැන් මම මට තේරුණ විදිහට මේ සනංශ පොඩ්ඩක් හදිසි ගතියක් තියෙනවා මේ මහත්යටත්. මේ යෝනිසෝ මනසිකාරයේ තව ටිකක් වැඩි කරන්න, කියන්නේ යෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයෙන්ම ඒකටම අනුගත වෙලා කරන්න භාවනාව ඉදිරියට යන බවක් තේරෙනවා සනංශ. තව පොඩ්ඩක් චුට්ටක් මේ පැටලිලි වගේ තියෙනවා. යෝනිසෝ මනසිකාරය පොඩ්ඩක් වැඩි කළා. ඒ අර මේ මහත්තයා කිව්වේ ඒ මහත්තයා නිකම් ඊට පස්සේ ආපහු දැන් භාවනාව ඉදේ කරන තත්ත්වයට වගේ ආවා කියලා. කියන්නේ මේ මහත්තයාගේ එතකොට යෝනිසෝ මනසිකාරය හොඳට කෙරලා තියෙනවා. අන්න මේ මට්ටමට යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයෙන්ම කරලා මේ අත්‍යන්ත ලක්ෂණයට අනුගත වෙලා වෙන දේ බලාගෙන ඉන්න මේ ඉක්මනින් කරන්න බැහැ මේක. කියන්නේ අර ඉවසීම තමයි මෙතන වැඩිපුර ඕන වෙන්නේ. ඒ විදිහට භාවනාව කරගෙන යන්න කියලා තමයි සෙනසු කරන්නේ. බරේ මාත්මයන් ආරම්භ ප්‍රතිචාරය කියලා මොනවා පිළිතුරු සම්බන්ධද? සයින් මහත්තයා යෝනිසෝ මනසිකාරය වැඩි කරන්න කියලා අවවාද ලැබුණා. එතකොට යෝනිසෝ මනසිකාරය වැඩි ප්‍රමාණයක් දාලා ඉවසීමෙන් භාවනාව තවදුරටත් ප්‍රගුණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. භාවනාවේදී අත්‍යවශ්‍යතාව ඉවසීම කියන එක භාවනාවේ යොමු කියන්නේ ඉවසීම නැති කරනවා ලෝකේ කියන්නේ. මොනවද කියන්නේ ඉවසීම? ඉදා ඉවසීම ඉවසන්නේ කියනකට නෙවෙයි හම්බෙන්නේ. ඒක දෙයක් නෑ. ඉවසන්න ඉවසලා 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 ඉවර කරන්න බැයි නම් එතකොට ඉතින් කරන්න දෙයක් නෑ. එතකොට ඉවසන්න තමයි තියෙන්නේ. ඉතරයි දි අන්තිමට ඒකටත් ඉවසන්න බැයි නම් ඒකත් ඉතින් කරන්න දෙයක් නැත්නම් අවසාන වශයෙන්ම කරන්නම දෙයක් නැත්නම් එතකොට කරන්න තියෙන්නේ ඉවසන එක තමයි. එතකොට ඉවසන්න පුළුවන් වෙනවා. ඉවසලා ඉවසලා ඉතින් කරන්න දෙයක් නැත්නම් ඉතින් ආයෙත් ඉවසන එක තමයි කරන්නේ. නැත්නම් ඉවසපු සියලු දේවල් වලට වටනාව නැති වෙනවා. ඒ නිසා ඉවසන එක තමයි තියෙන්නේ. නමුත් භාවනාව පිළිබඳව රමාත්ම කලින් මහත්මයා වගේම සෝභාගත්තා පෙන්නුම් කරන්නේ කලින් මහත්මයාට වඩා සමහර තැන්වලදී චේතනාවලට ගිය ස්වરૂපයක් පෙන්වීම කරනවා. උපාදාන මට්ටම් තියෙනවා. උපාදාන මට්ටම් වලට බය වෙන්න දෙයක් නැහැ භාවනාවේදී. උපාදාන මට්ටම් වලට බය වෙන්න ඕන මාර්ගයට දැස නොගත්ත කෙනා මාර්ගයේ ඉන්න කෙනාට උපාදාන විවර ගැටලුවක් නැහැ. මොනවා කෑවත් ඒ කන්නේ වස දාලා තමයි. වස නොදා මේ ලෝකෙ මුත් කන්න බෑ මේ කාට. බත් නම් කන්නේ කිලෝ භාගයක් කිලෝ එකක් විතර. ඉතින් වස පුංචි මේ මොකද ඒකට කියන්නේ මේ මංචාඩියක් වගේ තිබ්බට මැරෙන්නේ නැහැ. බත් කිලෝ භාගිකුයි වස කිලෝ භාගිකුයි කියවුත් නම් මැරෙන්නේ නැහැ. නැත්තම් බත් නොකා ඉතින් වස පොඩ්ඩක් කවද නැහැ. ඒ වගේ තමයි උපාදාන කියන්නේ. උපාදාන වලට බය වෙන්න ඕනේ නැහැ. උපාදාන නොකර භාවනා කරන්න බෑ.
උපාදාන කළ යුතු තැන උපාදාන කළ යුතුයි. භාවනාව කියන්නේ උපාදානයක්. යෝනිසමනසිකාරය කියන්නේ උපාදාන. යෝනිසමනසිකාරය කරන්න බය නම් යෝනිසමනසිකාරය කරන්න බෑ. ඒක තමයි සමත භාවනාවේ කරන වැඩි. සමතේ කියන්නේ උපාදානයක් විතරයි. ඒගොල්ල උපාදානයක් කරගන්නවත් තව තව උපාදාන නොකර ඉන්න. අනිත් කර්ම ටික යටපත් කරගන්න. මෙතන කරන්නේ කියන්නේ මේක අනිවෙන්නේ දෙයක්. විදර්ශනා කියන්නේ උපාදානෙම තමයි. අල්ලලා පොලේ ගහනවා. අල්ලලා පොලේ ගහන්න නම් තමන් ඇඟේ අසුචි ගෑවෙන්න ඕන. සුචි නොගෑවි අසුචි සුද්ධ කරන්න බෑ. අසුචි සුද්ධ නොකර අසුචි අයින් කරන්න බෑ. මේකයි වෙන්නේ. අල්ලලා පොලේ ගහන එක කරන්නේ අපි. අල්ලාල පොලේ ගන්න කොට උපාදාන තියෙන නිසා මාත්‍ය උපාදාන මට්ටම් වැඩිව වැඩිකක් ඒක පාලනය වෙන්න ඕන. ඒක පාලනය වෙන්නේ තව තව යෝනිසමනසිකාරය දැන් කියපු ආකාරයට යෝනිසමනසිකාරයේ ලොකු අඩුවක් කියන්න බෑ වෙයි. දැන් භාගයක් භාවනා කරනවා නම් විනාඩි 20ක් යෝනිසමනසිකාරය දාලා විනාඩි 10ක් භාවනා කරනවා නම් ඒක සාමාන්‍ය සමීකරණ විදිහට යනවා. ඊට වඩා යෝනිසමනසිකාරය වැඩි කරොත් භාවනා වලලා මදි විනාඩි භාගයකදී භාවනා නැහැ 45 භාවනාවක් කරන්න පුළුවන් නම් භාවනාදි 10ක් 15ක් වෙනස් වන්සිකාරය වැඩි කළා විනාඩි 10ක් භාවනා කරාත් ඒ සාර්ථකයි විනාඩි 30ක් වෙනස් වන්සිකාරය දාලා විනාඩි 15ක් භාවනා කරන්න පුළුවන් නම් ඒ සාර්ථකයි මේ නිසා වෙනස් වන්සිකාරයේ භාවනාවට සාපේක්ෂව නෝ භාවනාව විතරක් කළා හරියන්නේ නැහැ වෙනස් වන්සිකාරය විතරක් කළා හරියන්නේ නැහැ යෝනිසමනසිකාරය නොකර භාවනා කළා හරියන්නේ නැහැ. නිසා දෙකම කරන්න ඕන නිසා යෝනිසමනසිකාරයේ වැඩි වැඩක්වත් දෙන්න ඕන මුලදී ප්‍රමාණිකූලව යෝනිසමනසිකාරය අඩු වෙන එක තමන් කරනව නෙවෙයි ප්‍රමාණිකූලව අඩු වෙන. ඒ නිසා අරමුණු වල දිගගැටි බලලා තියෙනවා. ඒ දිගගැටි බලන තැන්වල සමහරවට ඉහළ මට්ටමේ ධර්ම දේශන ඇහුවේ නැහැ කියන එක තමයි මාත්මය කියන්නේ. ඉහළ මට්ටමේ ධර්ම දේශන ඇහුවේ නැත්නම් ඉතින් තමන්ට තේරලා තියෙන විදිහට ඒ කාර්ය කරගෙන යනකොට උපාදාන මට්ටම වලට යනවා ඒකට බලක් ගන්න බෑ අපිට. නමුත් ඒ හරහා Tamanට අවබෝධ මට්ටම් එනකොට උපාදාන ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ඒක තමයි මාත්‍යාගේ භාවනාව හරහා පිනු කරන්නා වූ ස්වરૂපය දී භාවනා අධ්‍යක්ීම වලට වඩා වෙනස් ස්වરૂපිය අධ්‍යක්ීම් දෙකක් තමයි ප්‍රකාශ උනේ. අපි බලමු ඊළඟ කවුද නැවතර කතා ප්‍රකාශ කරන්න කියලා. ඔව් මිස්ටර්ා නෝන කෙනෙක් ඉන්නවා කියන බාර. අවසර දාගන්න. මිස්ටර් මම තෙරුවන් ගුණ සිහි කරමින් පරයන්ක භාවනාවට සම්බන්ධුනා කෙලස් තවන වෙර ඇතිව සිහින් හා නුවණින් යුක්තව ප්‍රකට වෙන ප්‍රකටවන සෑම අරමුණක් මට මෙහි වේවා කියලා අදිෂ්ඨානයෙන් එතෙන්ද මම ආශ්වාසය ආශ්වාසයක් වෙන්නට ඕන එය දැනගන්නට ඕන ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙස ප්‍රකට වෙන්න ඕන එය දැනගන්නට ඕන සිතවිලි සිතවිල්ලක් ලෙස ප්‍රකට වෙන්න ඕන එය දැනගන්න ඕන ශබ්දය ශබ්දයක් ලෙස ප්‍රකට වෙන්න ඕන එය දැනගන්න ඕන ගන්ධය ගන්ධයක් ලෙස ප්‍රකට වෙන්න ඕන එය දැනගන්නට ඕන කියලා මෙනෙහි කරමින් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට යොමු වෙලා පරයන්ක භාවනාවේ යෙදුණා ඒ වෙලාවේදී ශබ්දයක් ලෙස ප්‍රකට වෙනවා එය මම දැනගන්නවා වගේ සිතවිල්ලක් ලෙස ප්‍රකට වෙනවා ඒ මම දැනගන්නවා ආශ්වාසය ලෙස ප්‍රකට වෙනවා ඒ දැනගන්නවා ආශ්වාසය ලෙස ප්‍රකට වෙනවා ඒ දැනගන්නවා ශබ්දය ශබ්දයක් ලෙස ප්‍රකට වෙනවා ඒ දැනගන්නවා ප්‍රශ්වාසය ලෙස ප්‍රකට වෙනවා ඒ දැනගන්නවා මම දැන් මෙතන කියන මේ ආකාරයෙන් මම පරයන්ක භාවනාවේ යෙදුණා අරංග භාවනා කොච්චර වෙලාවක වල භාවනා දුව කිවි? සය භාගයක් පමණ. සය භාගයක්. මොනවාරි අවබෝධුණාද? ප්‍රමෝදයක් හිතට ආවා. ප්‍රමෝදයක්. මොකද ප්‍රමෝදය? භාවනාවට මම දැන් අනුගත වෙලා භාවනාව මට කිරීමෙන් යම්කිසි ප්‍රමෝදයක් ලැබෙනවා කියන සිතක්ෂණේ මම හිතියා. අද ඔය ප්‍රකාශ කරපු භාවනාවේදී මේ මට ඊට පෙර භාවනාව කියලා කියන්නේ. අද භාවනාව. අද භාවනාව. ඒක කලින් ප්‍රකාශුනේ නැත්නම්. ප්‍රකාශුනේ නෑ ඒක මේ ඊයේ පෙරහුරු වෙලාවෙදිත් මට සෑහෙන මේ ප්‍රමෝදයක් ආවා ඒ නිසා මේ
මට හිතෙනවා දැන් අදට වෙනදට වඩා මේ දිනුනා කියලා. බල මොනවා ලැබෙන ප්‍රතිචාරික වෙනුනගේ. නෝබල් සම්මාන අවසරයි. ප්‍රශ්නයක් අහන්න අවසරයි සමිංහන්ස. මේ නෝන මේ කොහොමද මේ යෝනිසෝමනිසකාරය ওই විදිහට දාන්න කියලා මම දැන් ඒක නැවත කියන්න බලන්න. ඒක එකක් කියන්නේ කර්මුණක් ගැන. ඒ කර්මුණක් කියන්නේ මේ කොහොමද ඒක යෝනිසෝමනිසකාරය දැම්මේ කියන එක. ආස්වාසයක් ප්‍රකට වුණාම ඒ බව දැනගන්නවද මොකක්ද කියන්නේ? එහෙම එකක් කියුණා සාමෙන්. දැනගන්න ඕන ආස්වාසයෙන් දැනගන්න. ඔය ජෙනරලයිස් කරලා කියුණේ. දැකීම විදිහේ ප්‍රකාශ වුණේ. ඒ මුලදී යෝනිසමනිකාරය කරපු එක පසුව භාවනා දැකීමත් යෝනිසමනිකාරය කරනවා කියන ප්‍රකාශනය හරහා වගේ තමයි කියුණේ. ඒක තමයි දැන් ඔන්නෝන තියෙන ප්‍රශ්න. ඒක තමයි සාමනහන්සේ. ඒ වගේ ඒ ආකාරයෙන් පවත්‍යාලයක් එකතු කරලා තමයි භාවනා අධ්‍යක්ෂින් දිලි කියන්නේ. එහෙමයි. මෙතන මම දැන් පිළිගන්නවා. එන්නා ශ්‍රේණියක් ලෙස ප්‍රකට වෙනවා. ඒ බව දැනගන්න. භාවනා අධ්‍යක්ෂින් ඔපිජේ මේ නෝනගේ ප්‍රකට ප්‍රකාශ. භාවනා අධ්‍යක්ෂින්ක් නම් මාත සිතුවිල්ලක් ප්‍රකටුණා ඒ බව දැනගත්ත කියන්නේ. භාවනා අධ්‍යක්ෂින්ගේ අනාගත බලාපොරොත්තු නෙවෙයි අපි. නෝනගේ අනාගත බලාපොරොත්තු තමයි දැන් කියුණේ. කියන්නේ උරුම සමාජකාරී කියලා දෙකක් තියෙනවා. ඔතේ කියලා ඉවරලා භාවනාව කරන විදිහට කියලා කියනකොට ආගෙන ඉන්නේ කියලා තීම කරන්නේ කියලා ඉවරාට පස්සේ භාවනාව වෙලා තින්නේ මෙහෙමයි. වෙන මොන කී ප්‍රශ්න? ඒක ස්වාමීන් වහන්සේ දැන් මිතුමිය කොපමණ වෙලාවක් ගත්තද මේ යෝනිසෝමනසකාරයට? දාස්සයක් විතර කාලින් නෙමෙයි. ඒ කර්මුණ කීවරක් වගේ මේ මෙනෙහි කරාද? නෑ 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 එහෙම නෙමෙයි. දැන් අපි හිතමු දැන් ආස්වාසය ආස්වාසයක් ලෙස මෙනෙහි වෙන්න ඕන. එහෙම දැන් අපි එහෙම සකස් කරගන්න ඒ විදිහට දැන් අර උද්දිග දැන් අර කියන ක්‍රමයේ තුල Tamanට ඊගෙන අනෝබෝධයක් තමයි අපිට තේරෙන්නේ අහන් ඉන්නකොට ඒ යෝනිස මනස කාර්යය ගැන. එතකොට දැන් මං අහන්නේ අරමුණක් කීවරක් වගේ එහෙම මෙනෙහි කරනවද? යෝනිසමනසකාරය. ඔව්. සමනසකාරය සාමාන්‍යයෙන් තුන් වතාවක් වගේ. එක අරමුණක් තුන් වතාවක් වගේද? ඔව්. ඒ ඔව්. එතකොට ඒක දිගටම ඒ එකම විදියට යනවද දිගටම? එකම විදියට අරමුණු පහ කොහොමද කරේ? පිළිවෙල නෙවෙයි මතක් වෙන ආකාරය නේද? මතක් වෙන ආකාරය අනුව එතකොට ඒ අතරට ප්‍රකටවන සෑම අරමුණක්ම මෙනෙහි වෙන්න ඕන කියන එක ඇතුළත් කරේ නැද්ද? කරාගේ භාවනා වෙලාවේ මම ඇතුළත් කරා. නෑ භාවනා වෙලාවේ නෙවෙයි යෝනිසෝමනසකාරී වෙලාවේ. ඔය ඇතුළත් කරා. කෙලෙත් තමයි ඇත ප්‍රකටවන සෑම අරමුණක්ම මෙනෙහි වෙන්න ඕන කියලා යෝනිසෝමනසකාරී වෙලාවේ. නැහැ අරමුණු මෙනෙහි කරන වෙලාවේ ඇතුළත් කරේ නැද්ද? මෙනෙහි කරා. නැහැ කියුනේ නැහැ ඒක. සමිනහන්ස ඇත්තටම තුන්වතාවක් කියන එක වගේ ඒ කාර්මයකට හොඳටම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ අපි භාවනාවේදී 50 වතාව 100 වතාව එකම අරමුණ මෙනෙහි කරලා තියෙනවා යොන්ස මනස්කාරී වෙලාවේදී. ඒ තුන්වතාවක් කියන එක නම් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මම හිතන්නේ භාවනාවත් ඒ තරම් දියුණු වීමක් කියලා නැත්තේ දැන් මෙතුමියට ඒ ගැනත් අවබෝධයක් කියලා නැහැ සමිනහන්ස. භාවනාවත් කෙරෙන්න ඕනේ කොහොමද කියන එක දැන් එතුමිය කිව්ව විදියට ශබ්දයාව ඒක දැනගත්තා. එහෙම තමයි කිව්වේ. අරමුණු පහටම කිව්වේ මේ විදියට. එතකොට මේක ප්‍රකට වුණා. මේක අත්‍යන්ත ලක්ෂණය මොකද්ද? එහෙම නැහැ. එතකොට මට හිතෙනවා ඒ අර භාවනාවට ප්‍රවිෂ්ඨ වීම පොතයි අත්‍යන්ත ලක්ෂණ ගැන පොත් දෙකක් නිකුත් කළා තියෙනවා. ඒව අධ්‍යයනය කරා නම් එතුමියට මේක වඩා හොඳින් මේක කරගෙන යන්න පුළුවන් කියලා සාමිනහන්ස. බලවන් අනිත් මන්ත්‍රී මංගලම සත්‍යාරිනේ
අවසරයි ස්වාමීන් වහන්ස, තුමියගෙන් අහන්න ඕනේ ස්වාමීන් වහන්ස, අවසරයි මේ යෝනිසෝ මනසිකාරේ දාපු අරමුණු ටික කියන්න පොඩ්ඩක්, නිකන් අරමුණු ටික විතරක්. සිතිවිල්ල, ආස්වාදය, ප්‍රාස්වාදය, සබ්දය, කබ්දය. එතන ඔබට මහත්මියටත් එතන පටලැවිලා තියෙනවා මහත්මිය. මම ඒකයි මුලදිත් මේ මහත්මිය ගන්ධයක් කියන එක මෙනි කියුණා. කියුණා. වේදනාවක්. වේදනාව කියන එක මේ මහත්මිය යෝනිසෝමනසිකාරයට දාලා නැහැ ස්වාමීන් වහන්සේ. සම්පූර්ණයෙන්ම යෝනිසෝමනසිකාරය පටලැවිලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ භාවනාවයි දෙකම. බලමු මේ ස්වාමීන් වහන්සේ මහත්මයාගේ මොන ගන්ධයක් කියලා. අවසර සන්නස නෝන මහත්මියගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන සන්නස. නෝන මහත්මිය දැන් භාවනාවට මේ පටන් ප්‍රවිෂ්ඨ වෙලා කොච්චර කල් වෙනවද? මාස 6ක්. දැන් අර අලුතින් හම්බෙච්ච පොත මේ කීසරයක් විතර කියෙව්වද? එකපාරයි. කොහොම හරි මේ දැන් ඔය යෝනිසෝ මනසිකාරය කරන හැටි පටලවා ගන්නවා මට තේරෙන විදිහට ලේසි ඒ අරමුණු පහ ලියා ගන්න කොලේක ඉස්සෙල්ලා කොලේක ලියාගෙන ඒ පොත බලන්න හොඳට අර ඊට පස්සේ හරි ඔව් දැන් මෙහෙමයි ඒ එතන කොහොම හරි පැටලිල්ලක් තියෙනවා යෝනිසෝ මනසිකාරයේ පැටලිල්ලක් තියෙනවා එතකොට මේ පොතේ තියෙන විදිහ පොත හොඳට කියවන්න. කියවලා තේරුම් අරගෙන ඊට පස්සේ කොලේක ලියාගන්න මට තේරෙන්නේ ඔය කොහොම හරි යෝනිසෝ මනස දැන් මේ වෙලාවේ ඕක පැටලුණා කියන්නේ අර වෙලාවේ කොහොමද පැටලෙනවා. ඕක හරියට කෙරෙන්නේ නැහැ ඒකයි වෙන්නේ. ඒකන්ද කොලේක ලියාගන්න ලියාගෙන ඒකත් අනුපිළිවෙලට නෙමෙයි. දැන් ආස්වාසය කියලා ඉස්සෙල්ලා දැම්මනම් ආස්වාසයේ ඒ දාපු පිළිවෙලට නෙමෙයි ඊට පස්සේ ආපහු ආයේ ඒ පහ යෝනිසෝ මනසිකාරයට දාලා ඊට පස්සේ ආපහු ඊළමස් පටන් ගන්නයි වේදනාව කියලා. එහෙම එහෙම අතරින් අතරට මේක එක අනුපිළිවෙලකට යන්න එපා. එහෙම ගියාම මොකද ඒ විදිහට නෙමෙයි මේක ප්‍රකට වෙන්නේ. දැන් ප්‍රකට වෙන්නේ දැන් ආස්වාසයක් ප්‍රකට වුණාම සමහරට ඊට පස්සේ වේදනාවක් එන්න පුළුවන්. ඊට පස්සේ ආපහු සිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒක හන්දා මේක පිළිවෙලකට දාන්න එපා. අනුපිළිවෙල පිළිවෙලකට යන්න එපා. ඒක මාරු කර කර වෙනස් කර කර යෝනිසෝ මනසිකාරයට දාගන්න හොඳට වැඩිපුරම දාගන්න. එතකොට අර මුලදි කොලේ බලාගෙන හැම මේවා කරලා ඊට පස්සේ කොලේ පැත්තකින් තියලා භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න. පස්සේ අරක හුරුවකට යනවා ඊට පස්සේ. එතකොට කොලේ නැතුව පුළුවන් වෙයි. එහෙම තමයි සන්නස මට කියන්නේ. අබ්බල් මේ අනිත් මාත්‍යාවත් අරස් දෙන්න උනා මම හිතන්නේ මේ කොළින්න ගේන උනා යන්නේ නැතුව. අබ්බල් මේ මාත්‍යාව මොනවද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තෙන් මලත් කියන්න තියෙන අර මේ සමාධි ගන්ධය මේ නෝල්ලා දෙන්න කිව්වාගේ මේ මහත්යක් කියනවා වගේ ස්වාමීන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරයේ තව මේ වැඩි ගන්නවා නම් හොඳයි. ඇත්තට දැන් පැය භාගයක් මේ භාවනාව යෙදෙනවා නම් විනාඩි 20ක්වත් මේ යෝනිසෝ මනසිකාරයේ හොඳින් දාන්න ඕනේ. මේ ක්‍රමානුකූලව දාලා විනාඩි 10ක් භාවනාවට ප්‍රසිද්ධ වෙන භාවනාව කරගෙන යන. ඒ අනුව ඊට පස්සේදී විනාඩි 25කට මේ දැම්මත් කමන්නේ. එතකොට මේ එහෙම වුණත් කමක් නැහැ විනාඩි 15ක්වත් යෝනිසෝ මනසිකාරයේ දාන්න. ඊට පස්සේ විනාඩි 35ක් භාවනා කරනවා නම් විනාඩි 25ක් විතර භාවනා කරන්න. විනාඩි 45ක් භාවනා කරනවා නම් විනාඩි මේ 35ක් විතර වගේ යෝනිසෝ මනසිකාරයේ දාන්න. මොකද ආධුනික අය හැටියට එතකොට භාවනා කරන කාලය පොඩ පොඩ වෙනමසේ ක්‍රමක්‍රමයෙන් ඉහළට යනකොට ඒක මේ නිකම්ම පොදු මේ වෙනවා. ගානට හරියන්න පුළුවන් ඒ විදිහට භාවනා කරා පස්සේදී මේ හොඳට භාවනා මේ යෝනිසෝ මනසිකාරය වැඩි කරලා පස්සේදී මානකුල ඒ භාවනාව තමන් විසින් මේක මේ කරගෙන යන්න පුළුවන් කියන එක සංඥා සමට කියන්න පුළුවන් මේ අවස්ථාවේ. අවසරයි. ඒක තමයි කලින් දින්නගේ ප්‍රකාශනයේ නෝනගේ ප්‍රකාශනයේ පොදුර දැන් බබර මේ නෝනගේ මුලත් වෙච්චාරිකේ. ඒක කියන්නේ නැද්ද? මට වේදනාව අමතක වෙලා ගියා. නමුත් හැම වෙලාවෙම තමයි
ඒක තමයි නෝන කියන්නේ ඔය භාවනාවට අනුගත වෙලා නැහැ දශමයක්වත් ඔය කියන වචන අහලා. මේ තනිකර දැන් අභියෝග කරන්නේ මොකටද? මේ ඒ වෙලාවේ ප්‍රකට වෙච්ච වචනයට අභියෝග කරනවා. ඒ වෙලාවේ මට වේදනාවක් කියුන්නේ නැහැ කියලා දැන් මේ තර්ක කරනවා. ඒක තමයි උසාවි කියලා ඔය. ඔය මේ උසාවි කියලා නීතිඥවරුත් තර්ක කරනවා වගේ තමයි. මගේ සේවදායක නම් මිනි මැරුවේ නැහැ. එයා ලංකාවේ හිටියෙත් නැහැ ඒ වෙලාවේ. එයා හිටියෙම නැහැ ඇමරිකාවේ කියලා પાස්පෝර්ට් එකකුත් වෙන්න උසාවි. හැබැයි අතන තියෙනවා ඇසින් දුඩු සාක්ෂි කියලත් කට්ටියක් කියනවා. මෙයා හිටියා මෙන්න මේ ඇඳුම් ඇඳගෙන හිටියේ. මෙයා මෙන්න මේ විදිහට හිටිය කියලා ඔක්කොම. හැබැයි නීතිඥ තර්ක කරන්න නම් අරුදී. ඒ වගේ තමයි මෙතන වෙලත් මේ තර්ක කරන්නේ භාවනා එක්කත් නේද. මේ ගොන් මොඩ නීතිඥව කරන මොඩ වලමුට්ටු වැඩේ තමයි මෙයා කරන්නේ. ඒ හරකුන්ට කවදාව සංසාරෙන් ඉතරෙන්නේ. ලීසිගුඩ බෑවෙ තරකයන් පටන් ගත්තේ උඩ සංසාරෙන් ඉතරෙන්නේ. උසාවි ගිහිල්ලා එහෙම නැත්නම් ඔය උප්පල් යන ගිහිල්ලා තරක කරන තරකෙට මෙතන තැවිල දාගන්න. මේ ජීවිතේම තරකයක් කළා අන්තිමට මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා ඉතින් ඔය ගැරන්ටි තමයි. මොනම තරකයක් කරන එකද? ගැරන්ඩිය වෙන්නේ නීච කුලයේ ගැරන්ඩිය කියලා පුදි. ගැරන්ඩියත් ඉහළ කුලයේ එකෙක් කියලා පුදි. ඉතින් තර්ක කරලා ඉන්න භාවනා කරලා හරියන්නේ නැහැ. ඔය තනිකර තර්කයට ඇවිල්ලා ඉන්නේ. මට ඒ වෙලාවේ ප්‍රකට වුණේ නම් වේදනාව. දැන් නම් මට ඒ වචනේ ආවේ නැහැ. මේ දැන් උදෙත් අපි විස්තර කරලා පැහැදිලි කළාම භාවනාවේදී ඒ සිද්ධ වෙච්ච දේ තමයි මේ වார்த்தාවේ තියෙන්නේ. මේක වෙනස් කරන්න බෑ. ඒ පරිගණකයේ දත්ත ටික ඇතුලත් කරලා ලියුම ටයිප් කරලා ඉවර කළා ලියුමේ සේව් කරලා තිබ්බට පස්සේ අවුරුදු 5කට පස්සේ හරි ඉල්ලුවනම් අපි ඒ ලියුමයි අපිට වෙන්නන්නේ. එයා ඒක ඇතුළේ වෙනස් කර කර තියන්නේ නැහැ. මුට අමතක වෙලා ඇති මම මේක අදත් හදන්න ඕන අදත් හදන්න ඕන කියලා දවස ගානේ හවසට එයා ලියුමක් හදන්නේ නැහැ. අපි සේව් කරලා තිබ්බේ මොකද්ද? අන්න ඒක එයා කියනවා මේ තියෙන ලියුම අපිට ඕන නම් ආයෙ අලුතෙන් දත් ඒකට දාගන්න පුළුවන්. අද දිනේ නම් ලිම අවශ්‍ය වෙන්නේ දිනේ වෙනස් කරගන්න. වෙන ලිමක් නම් අවශ්‍ය වෙන්නේ ලිම හදාගන්න. හැබැයි එයා දෙන්නේ අපිට මොකද? එයා ගන්න දෙන්නේ ඔයා දන්නේ මට අද මොකද ඕන? භාවනා කියන්නේ කොච්චර? භාවනාවේ මේ ලෝකය කියන්නේ ඒක තමයි දාලා තියෙන අව එකම මේ මොකද ඒකට කියන්නේ න්‍යාය තියරි එක. මේ පරිගණක හදන්නේ. මේ මොහොතේ කරපු දේ වාර්තා කරලා තියාගන්න. මේ පරිගණක ඉන්න කලින් ඕම එකක් නැහැ. ඊකාලේ ටයිප්‍රයිටර් විතරයි තියෙන්නේ. ඒකොට ලියුම ගහනවා වැරදුනා නම් කුලිය ගලවලා පැත්තට දාලා ලියුම ගන්න. ආයි ඒක හදන්න බෑ. ඒ ඉවරයි. ඉතින් ආයි වැරදුනා නම් ආයි ගල වතරලා තව අල්තේට ටැප් කරා. අන්නේ න්‍යාය මේක විද්‍යාඥයෝ අල්ලගෙන ඕක තමයි දීලා දෙන්නේ. මේක තමයි ලෝකෙ තිබෙනවා මේ සංස්කරණය කියන්නේ. අත්තරේ වார்த்தාව හරිගසලා මුද්‍රණය කරාට පස්සේ ඒ හරිගසපු වார்த்தාව තමයි මුද්‍රණය වෙන්නේ. ඊට පස්සේ ආය වෙනස් කරන්න බෑ. උසාවි කියලා තර්ක කරන එහෙම අර්ථ අදහසක් නෙමෙයි අපි ළඟ දුන්නේ. අපි උසාවියට අපහාස කිරීමේ චේතනාවක් තිබුණ නැහැ කියලා. වචන ටිකේ තියෙන ඇටි. ඒ නිසා මේ ලෝකෙ තිබෙනව එකම සත්‍ය වார்த்தාව තමයි මේ ඒ වෙලාවේ අපිට ඉන්නව ප්‍රකට වෙන්නව අරමු. ඒකයි මේක සත්‍ය වார்த்தාව. ඒ නිසා මේ ලෝකෙ ඉන්නව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු එකට එකතුනත් ඕක වෙනස් කරනවා. මේ නෝන හදන එක වෙනස්. ඒක නිසා තමයි මේ මහත්යගේ පැහැදිලි කරලා කොළේක ලියාගන්න කියලා. දැනුත් ඔය පැන පැන බලන්න කියන කලින් උත්තර දෙන්නේ නැහැ. දැන් මේ ඇහෙන බණ එකක්වත් මේ නෝන ඇතුළට යන්නේ නැහැ. මේ ලා. දැන් තල් බල වෛරයකින් ඉන්නේ මේ. හිතන්නේ නැහැ තමන් දන්නේ නැහැ ඒක තමයි අවිද්‍යාව කියලා.
මම මෙච්චර භාවනා කළා මට ප්‍රමෝදිකුත් තියෙනවා මට අනිත්‍යදීකේ තියෙනවා කියලා මේ කියලා දැන් අනිත් පැත්තට කියනවා කවුද බාරගන්නේ මේක කවුරුත් එහෙම බාරගන්නේ බාරගන්න රහතුනාස ඉතරයි මම රහතුනාස එක සංඥාවට ගන්න වෙන අනාගාමී වෙන එක කියලා එතන එකපාරට බාරගන්නේ අයත් පැත්තකට ගිහිල්ලා ආයි දෙවෙනි පාරට තමයි බාරගන්නේ ඊතරම් මේ අවිද්‍යාව බලගත්තු හොඳට තේරුම් ගන්න අවිද්‍යාවත් එකයි මේ සෙල්ලම කරන්නේ. ඒ නිසා අවිද්‍යාවෙන් දෙන්නා වූ මේ ගෙඩියක් පිටින්ම අපි ගිලලා ඒකට තමයි මේ කරන්නේ. ඒ නිසා භාවනාවට වාඩි වෙච්ච හැටි භාවනාව හරිනා ඉන්නවා. ඒ තමන් ගිනාපු කුසල් මේ තියෙන්නේ. ඒ අනිත් එක්කනට හරි ගියා කියලා මම ඒක අනුගමනය මට සම්බන්ධ කරගන්න බෑ. අපේ කණ්ඩායමයි එයාට පිටින් මේක මට නැත්තේ කියලා හරියන්නේ නැහැ. දැන් මේ හිතන්නේ එහෙම. ඒ අනිත්‍යත් කමටහන් දෙනකොට ලෝක ගන්නවද? ඒ දෙකක් නෑ. මොකද අර දෙන්නට මහම කිව්ව හොඳයි කියලා කිව්වා මටත් හොඳයි කියලා කියන්නේ නැද්ද? අද නෑ හමුදුරනේ ගෙන්දි කිල්ල නෑනේ. ඒක නෙවෙයි අහන්නේ. මොකද ඒක අස්සේ බීර ගහගන්නද? ඊ පෙරහැරියක්. පෙරහැරිය කියලා හරියන්නේ නෑ මේක. කොඩි උසන්නේ මෙතන දෙන්නේ තමන් සංසාරයෙන් ඉතරයි. සංසාරයෙන් ඉතරනම් දැනගන්න අවිද්‍යාව අවිද්‍යාව හරහාම යන්නේ. අවිද්‍යාව අවිද්‍යාව විදිහට දැනගෙන මේ ගමන යන්න ඕන. අවිද්‍යාව අවිද්‍යාව විදිහට දැනගෙන යන්න නම් මේක මේ බුදු පියාණන් වහන්සේ කෙනකින් උපදෙස් අරගෙන යන ගමන. මේ හාමුදුරුවන්ගේ උපදෙස් අරගෙන යන ගමන කියන විදිහට වැඩේ කරන්නේ. තුන් පාරක් අරමුණු ටික වෙනේ කරනවා. තුන් පාරක් මෙනෙහි කරගෙන මේ යොන්තු මනසිකාරය භාවනායිදී ප්‍රකට කරගන්න පුළුවන් නම් මේ නෝන මේ සංසාරේ පුරාවට වෙන මේලෝදයක් ඇතුළට එකතු කරලා නැති කෙනෙක් වෙන්න බෑ. මේ නිකන් වචනයක් දෙපාරක් තුන් පාරක් කිව්වම ඒක එනවනම් අනිත්‍ය පැත්තකින් තියලා මේ නෝන දූ දරුවා අම්මල තාත්තල ගෙවල් දොරවල් යාන වාහන රැකී රක්ෂා මේ කෑම් බීම ඇඳුම් පැළඳුම් අරව මේවා එකක්වත් තමන්ගේ ආසන්නේ නැති වෙන්නේ බෑ. මුල අපි දැන් බැලුවාන් පස්සේ මුදු වෙරළට ගිහිල්ලා උඩ මුකුත් නැහැ නිකන් හිස්තැන පේනවා. ඉතින් තුරුලෙක් ගියොත් කාක්කෙක් ගියොත් කොළයක් කුලවට ගියොත් පේනවා. මොකද ඉතින් මුකුත් නැති නිසා. හැබැයි අපි ගිහිල්ලා කැලේ ගාලකට වනාන්තරෙට ගිහිල්ලා වනාන්තරෙදී අපි ලුත් එමු මොනවා හරි එකක් අපිට තේරුම් බේරු කරගන්න බෑ. මේකේ දෙපාර තුන් පාර හතර පාර වටපිට බලලා එක ගහක් මාක් කරගෙන ඉඳලා පුළුවන් දල්ල ගන්න බෑ. ඒ නැවත නැවත බලලා නැවත නැවත බලලා නැවත නැවත බලලා මාස ගානක් ගියාට පස්සේ නම් පුළුවන් වෙයි ඈත තියාම අර ගහ තමයි මේ තියෙන්නේ. මේ අපි ළඟ ලක්ෂ සංඛ්‍යාවක් නෙවෙයි කෝටි සංඛ්‍යාවක් තියෙන වචන සෙට් එක. ඒ කෝටි සංඛ්‍යාව වචන සෙට් එක කෝටි සංඛ්‍යාවට වඩා අනන්ත සංඛ්‍යාවක් වාර ගණනක් අපි නැවත නැවත කියවලා තියෙනවා. ගෝංචි කියන කොච්චර කාලයක් කියවලද මේක? අම්මා කියන වචනේ කොච්චර කාලයක් කියවලද? ජේ කියන වචනේ කොච්චර කාලයක් කියවලද? ඉතින් එච්චර වාර ගණනක් කියපුවත් ඒක මේ තුන් පාරක් දැම්මෙන් පස්සේ අලුතෙන් සද්දයක් කියලා වේදනාවක් කියලා කොහොමද තියෙන්නේ? දැන් සම්පූර්ණ වැරදි විදිය කළ දෙන්නේ බනහල නෑ. මේ යෝනිසමනසිකාරය පොතක් මුද්‍රණය වෙලා දීලා තිනවා. අත්‍යන්ත රක්ෂණ පොතක් දීලා තිනවා. මේ දෙකම කියවලා නෑ. මේ භාවනා ප්‍රශ්නෙ පොත කියවලත් නෑ. කියවලා ඇති එකපාරක් කියවල හරියන්නේ නෑ ඒක. ඒක 20 පාරකට හැරෙත් කියවන්න ඕන එක කොටසක් විතරයි. ඒකේ යෝනිසමනසිකාරය දක්වා තියෙන මුල කොටස් ටික නෝනා අඩු වශයෙන් 40 පාරකට කියවන්න. ඊටික කියවන්න පුළුවන් විනාඩි 20කින් ඉඳලා එකපාරක්. ඒ වගේ 40 පාරක්වත් කියවන වරිමයි. එහෙම නැතුණු වුණා භාවනා හදාගන්න බෑ මොකද බාහිර තරම් ඉරිලා ඉන්නේ. ඔය ලොකු මාන්නේ කින්නේ දැන් මේ මම දැන් ප්‍රමෝදයක් තියෙනවා. වෙන්න පුළුවන් එහෙම නැහැ කියලා මම කියන්නේ නැහැ. ඊයේ පෙරවරු සාකච්ඡාවේ ප්‍රමෝදයක් තිබුණා කියලා කියනවා. නැහැ කියලා කියන්නේ නැහැ. හැබැයි භාවනාව ඉස්සරහට කියලා තමයි සංසාරයෙන් එතෙ වෙන්නේ. භාවනාව කරන්න ආසාවක් ඇති වෙනවා නම් භාවනා භාවනාව කෙරෙන්න ඕන නෝනා මේ ශ්‍රද්ධාව හැදෙන විදිහ වෙන මොකටද ශ්‍රද්ධාව හැදෙන්නේ නැතුව කවුරු මොන භාවනා කරත් එයා කොයි වෙලාවේ භාවනාවෙන් පැත්තට වයින්නවද කියලා එයා දන්නේ නැහැ. ශ්‍රද්ධාව තුළ ඉතරයි යා නතර වෙන්නේද? මොකද ලෝකෙ ගිනි ගත්තට මුළු ලෝකෙම එක පැත්තට ගියත් එයා සාස්ෘණ වාසය දාලා යන්නේ නැහැ. අන්න ඒක තේරුම්. මුළු ලෝකෙම එකට එකතු වෙලා සාස්ෘණ වාසයට ගහන්න ලැබුණකොට මෙයා සාස්ෘණ වාසය දාලා යන්නේ නැහැ. මෙයා සාස්ෘණ වාසය ඉස්සරහට එනවා. නෑ ඔබ වහන්සේට කලින් මම මැරුවා. මාව මරලා පුළුවන් නම් ගාවන් සාස්ෘණ වාසය කියලා
යයිසෝ. එයා දාලය. අන්න ඒකටයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක හැදෙන සංසාරේ ඉදරින්ද. මරණ මංචකය කියලා කියන්න ඕනේ හිතාගන්න එපා සරල දෙයක් කියලා. මේ තනි වෙලා කොච්චර වෙලා කින්න වේද කියලා හිතන්න උදේ. ඇහැට රූප පේන්නේ නැතුව කණ්ඩ සද්ද ඇහෙන්නේ නැතුව අම්මලා තාත්තලා වටේ ඇති. පිරිත් දාලා ඇති. බණ කියනවා ඇති. කාටද ඇහෙන්නේ? දොස්තර මාත්‍රු ඇති බෙහෙත් දෙනවා ඇති. කාටද දැනෙන්නේ? මොළේ දැනවද? නැහැ. කිසිම දෙයක් නොදැනි කොච්චර කාලයක් ඉන්නවද කියලා කවුද දන්නේ? මේ ඊයේ පෙරේද මැරලා තියෙනවා. මේ සීල කණ්ඩායම නැත්නම් අද සීල කණ්ඩායම නෝනමක්. ඒ මැරෙන කලින් තොරතුරු තියන ආකාරයට මම හිතන්නේ සති දෙකකට වැඩි කාලයක් හදිසි අන්තරක් වෙලා මැරලා තියෙන වාහනයක මොකද හැප්පිලා සති දෙකකට වැඩි කාලයක් ඒ වැක්සින් වෙච්ච දැන වෙලා ඉඳලා මැරෙනකන් සිහිය තිබුණේ නැහැ. දැන් මේ යන සමහර ප්‍රශ්න අහනවා සීවි කල් වල මැරුණොත් අපායන් නැහැ නේද? සමහර අය කියයි පුදින්නෙත් නැහැ. දැන් මේ නෝන සති දෙකක් තුනක් කොහොමද ජීවත් වෙන්නේ? සිහි විකල් වෙලා වතුර බොන්නේත් නැතුව බෙහෙත් බොන්නේත් නැතුව ඒවා වෙන ඉන්ජෙක්ෂන් වලට ඇතුළේ දාලා හිටියම සති දෙකක් තුනක් මේ ශාරීරික කුණුවයි තිබ්බනේ. කුණුවයි තිබුණා නම් මේක ඇතුලේ මේ තුන් දෙනා ඉන්නෝනේ. කවු තුන් දෙනා? රාග දේශ මොහ. ඒ තුන් දෙනා ගැන මේ අඳුර කිව්වේ මේකේ ඌෂ්ණය තියෙනවා ආයුෂය තියෙනවා විඥානය තියෙනවා. ඒ තුන් දෙනා මේක ඇතුළේ ඉන්නවා. ඇහැ කන්න නැහැ. සලායතන නැහැ. එහෙනම් ඔය දින 20 ගානක් තිස්සේ තප්පරවලි කොච්චරද? චිත්තක්ෂණ පැත්තකින් තියන්න. තප්පරවලින් කොච්චර කොහෙද මේ ඇතුළේ ඉන්නේ? පටන් ගත්ත දැන ඉඳලා මේ අවසානයේ ඌස්නේ ඉවරනකම්ම මේ සියල්ල චේතනා නේද? මොනතරම් බයක් ඇතිවෙනවද? අඳුරු ගුහාවකට දැම්මා වගේ තමන් තනියම වෙලා මේ ලෝකෙ දෙයක් නැතුව දැන් කොහෙන්ද ගන්නද? කොහෙන්ද බේරෙන්නේ? ඒකට ඒ වගේ වෙලාවටවත් වෙනස් නොවන කෙනෙක් තමයි ඕකප්පන් ශ්‍රද්ධාව තියෙන එක. එහෙනම් ඒ ශ්‍රද්ධාව හදන්න නැතුව මරණ මංචකෙදී ගොඩ යන්න බෑ. ආ මරණ මංචකෙදී ගොඩ යන්න ඕනේ නෑ ඒ ශ්‍රද්ධාව අදාගෙන මරණ මංචකෙදී කලින් තමන්ට සාතික ලැබුණා නම් එතන ඉඳලා අන්න අර ශ්‍රද්ධාව තුලයි. මොන්නේ ශ්‍රද්ධාව පිළිවෙල ප්‍රශ්න තියෙනවා. නිසා ඒ ශ්‍රද්ධාව හැදෙන්නේ නැහැ නෝන මේක හරියට කරන්නේ නැත්තම්. මොකද තමන්ට ඕන දේ කරන්නේ තමන්ට මේ කියන දේ නෙමෙයි කරන්නේ. සා ලෝකේ අනිත්‍යයි ලෝකේ කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන බව දැන ගැනීමට වෙර දැරීමට තමන්ගේ චේතනාව පහළ වෙන්න ඕන. එතකොට තමන් ඒ තුලින්. නිසා නෝන මේ මහත්ය කියපු විදිහට අනිත්‍යය කියපු විදිහට මේ යෝනිසමනසිකාරයට තන දීලා මේ භාවනා පොත කියව මොනතර නෙමෙයි අනිත්‍ය මත දියන්නේ මේ භාවනාවට ප්‍රවිෂ්ඨ වීම කියන පොත අඩු වශයෙන් දවසේ හැරෙක්ව හැම කෙනෙක් කියවන්නේ මේක හිතන්නේ පහල එකක් කියලා මේකේ තියෙන රහස් වෙන ඔක්කොම දේවල් ඔය පොත කියවලා වෙන මුකුත් නොකර වෙන මොනම බණක තහන්න දුව මේකේ රහස් වෙන අවශ්‍ය කෙනෙක් සියල්ල සකස් වෙනව හැරෙක නා සියල්ල කැටි වෙලා තියෙන පොත ඇතුලේ අන්නේ කැටි වෙලා තියෙන එක නැවත නැවත දවසේ එකපාර දෙපාරක් හරි අහන්නේ මේ හැම කෙනෙක්ම එකෝ හඬපටේට අහන්නේ අහුම්කම් දෙන්න නැත්නම් පොත කියවන්න මේනෝන භාවනා නතු අනුගත වෙන්න භාවනාව නොතර නොකරකවන්නේ දවස් දෙක තුනක් භාවනාව නොකර හරි ඔය පොත නැවත නැවත කියවලා පොතේ තියෙන දොඩදොඩ දවන සාරාංශ කරලා අරගෙන ඒ අනුව යෝනිසමනසිකාරය මේ මහත්කෝ වගේ හදාගන්න පිටු තුන හතර යෝනිසමනසිකාරය අනිත් ඇත්තේ කරන්නේ නැත්නම් ආයෙ කරන්නේ නැහැ මූලික අරමුණු සංසිල්ලාදී සියලු දෙනාම මම හිතන්නේ කවුරුත් ඇති කරන්නේ මේ මූලික අරමුණු සංසිච්චාය සියලු දෙනාම යෝනිසමනසිකාරයේ කොලේක ලියාගන්න පිටු තුන හතර ලියාගෙන මාර්කල මාර්කල දෙකක් කියලා කියවන්න බෑ එකක් ලියලුවොත් එකම දෙක කියවෙයි. නේද? මාරු කර කර පිටු දෙකක් තුනක් ලියාගෙන
ඒ පිටු දෙක තුන මාරු කර කර ආයිත් කියනවා. මුලින් පටන් ගන්න පළවෙනි පිටු කියන්නේ තුන්වෙනි පිටු ඉවර නම් ඊට පස්සේ දෙවෙනි පිටු පටන් අරගෙන තුන්වෙනි පිටුවට ගිහිල්ලා ඊට පස්සේ තුන්වෙනි එක පටන් අරගෙන පළවෙනි ගිහිල්ලා පිටු මාරු කර කර ආයිත් කියනවා. එහෙන් මෙන් ඒක මාරු වෙයි මාරු වෙයි. හැබැයි යෝනි සමාධිකාරය පොත කියවලා නෙමෙයි භාවනා කරන්නේ ඒකත් මතකයි. පොතේ ලියලා ඒක කියවලා පොත පැත්තකින් තියලා ආයි කියවෙන්න ඕන තමයි. දොර අර එක පිළිවෙලකට නැතුව එහෙම මේ කියවන පටන් ගන්නකොට යෝනිසෝ මනසිකාරයේ තුල එක කරා නම් Tamanට තේරෙනවා හොඳට යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙනවා. ඒකෝල යාම Tamanට උපදේශයක් දෙනවා දැන් භාවනා කරන්න. එතකොට දවස් ගණක් කරන්න වෙන්නේ නැහැ මේක එක පරියන්කයකින් දෙකකින් පුළුවන් වෙනවා මේක. එක සැක්මනකින් දෙකකින් මේක ඉවර කරන්න පුළුවන්. හරි පිළිවෙල කරගන්න. ඔන්නෝකයි පිළිවෙල. දැන් මේ ආඳුකින් නිසා නෙමෙයි කරලා බලන්න මේ කරලා බලපු අධ්‍යයකින් තියෙන හතර දෙනෙක් තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. ඉන්සයි ඒ අය ගෙන්නල් දෙනවා. මේ අය නැතුව මේ ආඳුරන් මේ උත්තරේ දෙන්න පුළුවන් බැරි කවන්න නෙමෙයි. මොකද ඒ අය දෙන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යයකින්නේ. මේ ආඳුර මේ යොන් සංස්කාරය කළා මේ විදිහට සක්මන් කළා මේ විදිහට පරයන්ග කළා මේ බණ කියන පටන් ගත්තා නෙමෙයි. බණ කියන පටන් ගත්තාට පස්සේ ආපු දේවල්. මේ ආඳුරන්ට අධ්‍යයකින්වත් නැහැ මේ සම්බන්ධයෙන් බණ කියන පටන් ගන්නවා. දැන් මේ අනිත්‍යය උත්තර දෙන්නේ අනිත්‍යය කියන්නේ තමන් මේ කරපු දේ අද්ද. ඒ නිසා ඒ ඇවිල්ලා මෙතන කියනකොට වටිනකම. දැන් තේරුම් ගන්න ඒ තමන්ගේ අත්දැකීමෙන් කියන දේ තමන් ඒ විදිහට අනුගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් තෝරා බේරලා ගන්න මුලදී තමන් උත්සාහ කරන ඒ විදිහට කරන්න. ඒකට දවස් දෙක යනකොට තමන්ට හම් වෙන පිළිතුරක් කොහොමද මම කළ යුත්තේ? මොනෝකයි වෙන්න ඕන මේ වගේ නෝන වගේ මට වෙන්නයි සියලු දෙනා මේ කමඩන ගන්න ඕන. මං කියන්නේ අනිත්‍යය කමඩන ගන්න එපා කියන්නේ නෙමෙයි. තමන්ට සුදුසු මට්ටමේ කමඩන ගන්න තමන්ට වඩා ඉයරින් ඉන්න කෙනෙක් කමඩන පාවිච්චි කරන්න එපා කවදාවත්. තමන්ගේ කණ්ඩායමේ තමන් හෝ තමන්ට පහලින් ඉන්න කෙනෙක්ගේ කමඩන පාවිච්චි කරන්න ඉයල එක්කෙනා කමඩන පාවිච්චි කරනවා පාවිච්චි කරොත් පස්සේ. 10 පන්ති ඉන්න කෙනාට බෑ උසස් පෙළ පොත කියවලා උසස් පෙළ වැඩි. 10 පන්ති සමාසල සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉතින්ද ඒ හොඳට තේරෙනවා. අපි කාලය අවසන් වෙලා තියෙන්නේ තව විනාඩි කීපයක් තියෙනවා. කෙටිම මොනවාර කියන්න කවුරු ඉන්නවද දෙන්න පුළුවන් අදහස නැත්නම් අපි නැත්නම් කරමු. අද දින පරයන්ක භාවනාවේ අත්දැකීම් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම මම යෝනිසෝ මනසිකාරය ඇතුළත් කරා. බුද්ධ ගුණය, අරහන් ගුණය, ධර්මයේ ගුණ තුනයි, සංඝයා ගුණ හතරයි ඉස්සෙල්ලම මනසිකාර කළා. ඊළඟට මගේ ශීලය මෙනෙහි කළා. මම රාගයෙන් රාග සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි කියලා මගේ සීලේ නිරන්තරව බිඳෙන සුළුයි. ඒ සීලය ආරක්ෂා කර ගැනීමට මම කෙලෙස් තවන බැර ඇතුව සිහියෙන් නුවණින් මගේ පරියංක භාවනාව හා සක්මන් භාවනාව උපයෝගී කරගන්න ඕන කියලා චේතනාව හදාගත්තා. සක්මන් පරියංක භාවනාව සඳහා මම ආයතන තුනක් කරහා අරමුණු ප්‍රකට වෙන බව දන්නවා. අරමුණු පහ, ඒ අරමුණු පහ යෝනිසෝ මනසිකාරයේ ලෙසින් පුළු හැකිතාක් මම ඉස්සෙල්ලාම ඇතු කරගත්තා. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි වෙන්න ඕනි. මම දැන් මෙතන ශබ්දයක් නම් ශබ්දයක් මෙනෙහි වෙන්න ඕනි. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි වෙන්න ඕනි. මම දැන් මෙතන වේදනාවක් නම් වේදනාවක් මෙනෙහි වෙන්න ඕනි. ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි වෙන්න ඕනි. මම දැන් මෙතන සිතුවිල්ලක් නම් සිතුවිල්ලක් මෙනෙහි වෙන්න ඕනි. ඒ ආකාරයට ඊළඟට ආශ්වාසය නම් ආශ්වාසය මෙනෙහි වෙන්න ඕනි. ප්‍රශ්වාසය නම් ප්‍රශ්වාසය මෙනෙහි වෙන්න ඕනි කියන ආකාරයට ඔය එකක් කරලා ඊළඟට ආයිත් ඒ අගමුල මාර්ක් කරමින් යලි යලිත් ඒ වගේ සිහිපත් කරනවා. එහෙම කරලා මම පරයන්කේ වාඩි වෙලා ඉන්න බව මෙනෙහි කරා. මම වාඩි වෙලා ඉන්නේ කියලා
වචනේ ආවා ඒ බව දැනගත්තා. ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි වුණා. ඊළඟට මම දැන් මෙතන කියන මම දැන් භාවනාවට අනුගත වෙලා ඉන්නේ මම මෙහෙ මොහොත තුලයි ඉන්නේ කියන අදහස පෙරදැරිව මට සිතුවිල්ල මේ ප්‍රකට වුණා. ඒක සිතුවිල්ලක් ලෙස මෙනෙහි වුණා. ඊළඟට ඔහොම බලාගෙන ඉන්නකොට මට ආශ්වාසය තමයි අදත් මුලදිම ප්‍රකට වුණා. ඒ බව දැනගත්තා. වචනයකින් ප්‍රකට වුණා. ආශ්වාසය කියන වචනයක් ප්‍රකට වුණා. ඒ වචනයක් ප්‍රකට වූ බව දැනගත්තා. මෙනෙහි වුණා. ආශ්වාසය කියලා මෙනෙහි වුණා. ඒ බවත් දැනගත්තා. ඊළඟට ප්‍රශ්වාසයවත් එහෙම මොකුත් නැහැ. ටිකක් වෙලා යනකොට ශබ්දයක් මෙනෙහි ශබ්දයක් මට ප්‍රකට වුණා. ඒක මෙනෙහි වුණා. ප්‍රකට වූ බව දැනගත්තා. ඊළඟට මෙනෙහි වුණා මේ ශබ්දයක් කියලා. ඊළඟට මට ප්‍රශ්වාස වැඩිය ප්‍රකට වීමක් වෙනවා අඩුයි. ආශ්වාස වැඩි වැඩියෙන් ප්‍රකට වෙනවා. ප්‍රශ්වාස වලට වඩා කියලා මට වැටහීමක් තියෙනවා. ශබ්ද ප්‍රකට වෙනවා. ඊළඟට මට වේදනා ප්‍රකට වෙනවා. එක් වතාවක් ස්වාමීන් වහන්සේ මට අධික වේදනාවක් මං කලින් අත් නොවිඳපු වේදනාවක් මගේ පපුව හරි මැදින් වගේ මට හිතුනේ තද වේදනාවක් දැනුණා. බොහොම සුළු වෙලාවක් වගේ ඒ වේදනාව මම මෙනෙහි කරා. ඒ ප්‍රකට වෙච්ච වේදනාව මම මේ සිතුවිල්ලක් නෑ වේදනාවක් විදියට මම ඒක මෙනෙහි කරා. ආයි ටිකක් වෙලා යනකොට මට ආපු අරමුණක් ශබ්දයක් වෙන දෙයක් මම මෙනෙහි කරලා ඉන්නකොට ආයිත් මට අර වේදනාවම අර වේදනාව නෙමෙයි මට වේදනාවක් ආවා. ආයිත් වෙෙන් ආයි ඒකත් මම මෙනෙහි කළා. ඔහොම මට ටිකක් බය හිතුණා මේක දිගින් දිගට යන වේදනාවක් එහෙම වරින් වර ඇති වෙයිද කියලා බයකුත් ආවා හිතට. ඊළඟට ඊට පස්සේ වේදනාව ආවේ නෑ ස්වාමීන් වහන්සේ. මට ඒ වෙලාවේදී හිතුණා මේක දුකක් මහා දුකක් තමයි මේ තියෙන්නේ මේ භාවනාව තුළ මං අත්විඳිනවා කියලා හැඟීමක් මට ඒ මොහොතකදී ආවා. ඒකත් සිතුවිල්ලක් විදියට මෙනෙහි වුණා. ඊට පස්සේ භාවනාව මං සාමාන්‍ය විදියට කරගෙන ගියා. ටිකක් වෙලා කරගෙන යනකොට මට මොකද්ද නිකන් දැනීමක් එනවා. සාමාන්‍යයෙන් අලසකමක් නිදිමතක් වගේ ගතියක් දැනෙනකොට දැනවා කියලා මට දැනුණා. ඒකත් මම මෙනෙහි කළා. ඊට පස්සේ මම භාවනාවෙන් අත් මිදුණා. ටිකක් මට නොදැනී මේ භාවනාවේ මතක නෑ ස්වරූපයක් වගේ ඒ කාල සීමාවක් තිබුණා කියලා මම හිතුවා. පස්සේ තමයි ඒක තේරුණේ. ඒක තමයි මම අත්දැකීම. ඒ භාවනාව අවසන් වෙනකොට ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මම තනියම තමයි ඉන්නේ කියලා. පස්සේ ඇස් ඇරල බලනකොට මට තේරෙනවා සමූහයක් හිටපු සමූහයේ ඉන්නවා. මට ඒ ඇතුළේ දැනෙන්නේ තනියම ශාලාවක හිටියා කියන ස්වරූපය තමයි මට ඒ භාවනාව ඉවර වෙන මොහොතේදී දැනෙන්නේ. ඒක ඒ අත්දැකීම තමයි. බලමු මොනවද ලෙවල් ප්‍රචාර කියලා නෝලගේ. මනසකාරී කරද්දී සක්මන ගැනත් එතන කියවුණා. පරයන්කේ සක්මනයි දෙකම ඒ වචනේ කියවුණා. නමුත් මේ එතන මම හිතන පටලවා ගැනීමක් වෙලා තියෙනවා. ඊළඟට කියවුණා අරමුණු තුනක් මෙහිදී සිහිපත් කරනවා කියන එක. ආයතන තුනක් කියන්නේ පරයන්කේ නේද? ඔව් පරයන්කේ. එතකොට ආයතන තුනක් කියන්නේ තුනක් අර අරමුණු පහක්. ඒකද කිව්වේ? ඒක තමයි මම අහන්නේ. එහෙමද කිව්වේ? මට අරක පැහැදිලිුනේ නැහැ කොහොමද කිව්වේ කියන එක. අරමුණු පහක් කොහොමද යෝනිසමනසකාරය දැම්මේ කියන්න බලන්න. අරමුණු පහක් ශබ්දයක් නම් ශබ්දයක් නෙමෙයි වෙනවා. වේදනාවක් නම් වේදනාවක් නෙමෙයි වෙනවා.
සිතුවිල්ලක් නම් සිතුවිල්ලක් මෙනෙහි වෙන්න ඕනේ. ආශ්වාසය නම් ආශ්වාසය මෙනෙහි වෙන්න ඕනේ. ප්‍රශ්වාසය නම් ප්‍රශ්වාසය මෙනෙහි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආශ්වාසය නම් ආශ්වාසය මෙනෙහි වෙන්න ඕනේ. එහෙමද? එහෙමයි. සවිනහන්ස එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා නේද? ආස්වාසය නම් ආස්වාසය මෙනෙහි වෙන්නේ ආස්වාසය නම් ආස්වාසය ලෙස ප්‍රකට වෙන්න ඕන. එහෙම මෙනෙහි වුණ කමක් නැහැ. මෙනෙහි වීම වචන දෙයක් මට කමක් නැහැ. ඒ කියන්නේ ශබ්දය නම් ශබ්දය ලෙස මෙනෙහි වෙන්න ඕන. එතකොට වෙන දෙයක් විදියට නෙමෙයි. ඒක ඒ විදියට. එහෙම. ඔව්. එතකොට දැන් මේ අතරට දැම්මද දැන් මෙතන හා ප්‍රකට වෙන්නේ සෑම අරුණක් මෙනෙහි වෙන්න ඕන කියලා අර හැම එකක් අතරට හා ඒක හොඳයි. ඔව්. එතකොට කී වතාවක් වගේ දැම්මද කරුණක් ඒ සියලුම කරුණ ටික එකතු කරලා පාරක් විතර වගේ මම ගණන් කර කර මේ ටික දාන්න. සවිනාස අවසරයි. මේ ප්‍රශ්න අහුවේ අවසර නැතුව මේ අවසරයි. මේ කොහොමද සක්මන ගැන මෙතනට ඒ වචනේ ආවේ? සක්මන සහ සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව ප්‍රයෝගික කරගෙන මගේ සීලය බිඳින සීලය හරිගස්ස ගන්නවා කියන අදහස මම කිව්වේ. කොහොමද බිඳින සීලය ඒ කියන්නේ ඔක වරදවා ගිහිල්ලා නේ බිඳින සීලය හරිගස්ස ගන්න නෙමෙයි භාවනාව තුල නෝනා අපි බලන්නේ අපේ සීලය ඒ කියන්නේ බින්දෙනවා නම් නැවත මුලට එන්න ඕනේ. ඒ කියන්නේ සීලය ආරක්ෂා කරන්න බෑ. ඒ කරන්න එහෙම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක භාවනාව කියන්නේ වෙන දේ බලන් ඉන්න එක. අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සීලය බොහෝ වෙලාවට කැඩෙනවා. ඒකට කැඩෙන බව දැනගන්න ඕනේ. ඒ භාවනාවේ තම භාවනාව යෙදුණා කියන එක පැහැදිලි වෙනවා. ඒ සීලය කැඩුණ අවස්ථාව තමන්ට දැනෙනකොට. ඊළඟට නෝනා මේක අපි කරන දෙයක් නෙමෙයි මේක අනාත්මෙන් සිද්ධ වෙන බොහෝ වෙලාවට නෝනා කිව්වා කරා කියන එක. මම කරා එහෙම වෙන්න බෑ භාවනාවේනේ. නේද? භාවනාවෙන් වෙන දේ බලාගෙන ඉන්නවා. එතකොට ඒක අනාත්මෙන් තමයි සියල්ල සිදු වෙන්නේ. මම හිතන්නේ ගෞරවනීය සාමිනහන්ස සාමාන්‍ය මට්ටමින් භාවනාව කෙරලා තියෙනවා. අර පොඩි පොඩි ඒ කියන්නේ අඩුපාඩු තියෙනවා. ඉතින් ඒක ආධුනික නිසා ඉතින් ඒක හදාගන්න පුළුවන් වෙයි කියන එක පුළුවන් වෙයි එතුමියට. ඒ කියන්නේ අඩුපාඩු හදාගත්තොත් ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් කෙරලා තියෙනවා භාවනාව. මටත් හිතේ විදිහට මේ මාත්මීගේ භාවනාව සාමාන්‍ය විදිහට කෙරිලා තියෙනවා. අර මේ මුලදී අර මේ සක්මන ගාව ගන්න නැතුව මේ භාවනාව කරනකොට මාත්මී අර මේ සීලය ආරක්ෂා කරන සක්මන නැතුව පරයන්කේ කරනවා නම් පරයන්කේට පමණක් ඒක යොදා ගන්න ඕනේ. සක්මන කරනවා නම් සක්මනට පමණක් භාවනාව කරන භාවනාවට පමණක් ඒ යෝනිසෝ මානසිකාරී විලාවේදී යොදා ගන්න ඕනේ. මම භාවනාවේදී අර සක්මන නෙමෙයි පරයන්කේට අදාළව තමයි ඉස්සෙල්ලා දාගන්නේ යෝනිසෝ මානසිකාරී දැන්නේ දෙකම එකතු කරලා ඒකයි නැත්තම් මේ පොඩ්ඩක් මම කරන වෙලාවටම මේ සක්මනට අදාළ අරමුණු හත දානවා. අර එක තැනකදී අසතිමත් භාවයටත් ගිහින් තියෙනවා වගේ තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ අන්තිම හරියදී වගේ. මෙතනදී යෝනිසෝ මනිස්කාරයේට අර මම දැන් මෙතන චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන එක වැඩි වාර ගානක් දාගන්නවා නම් හොඳයි. ඉතින් අසතිමත් භාවයෙන් නැති වෙන්න පුළුවන්. ඉතින් සතිමත් භාවයටපත් වෙනවා ඒ තුලින්. මම දැන් මෙතන චිත්තක්ෂණේ මෙනෙහි වීම තුලින් යෝනිසෝ මනිස්කාරයට වැඩි වාර ගානක් දාගත්තොත් කියලා ස්වාමීන් වහන්සේ මට කිව්වා. බල මේ මාත්මයාගේ මොනවාරි ප්‍රචාරණ දෙවි කරදර නෝන මහත්මියගේ ප්‍රශ්නයක් අහන්න ඕන සම්මත අවසරයි. නෝන මහත්මිය මේ අවසානයේ දැන් කියවුණා නේද ඒ දැන් යෝනිසෝ මනසිකාර්ය පරයන්කේ සක්මන දෙකම එකටද කරන්නේ? පරයන්කේ කරන වෙලාවට ඒක කරා සක්මනට ගියහම ඒක හරි. එතකොට මේ නෝන මහත්මියට කියන්න තියෙන්නේ තවත් අර ඒ අදාළ ඒ ඕන කරන ඒ ධර්මදේශනා ටිකක් වැඩිපුර අහන්න වෙනවා. පොතත් ආයෙත් අපහු ටිකක් වැඩිපුර බලන්න වෙනවා. එතකොට බලලා මේ විදිහට අනුගත වෙන්න මේ
භාවනාවට සාමාන්‍ය මට්ටමකට සැලස පිළිසිලා කියනවා. තවත් අර පොත් බලලා ඒකට එහෙම අනුගත වෙන්න කියලා තමයි සැලස මට කියන්නේ. බලන්න අනිත් මාතරම හරියට කියවන තැනගේ අසයන් සයනස් මරත් කියන්නේ මේ මහත්මයා යන ඕන දෙන්න කිව්වා වගේ මේ යෝනිසෝ මනස්කාරයේ තව වැඩි කරලා ඉවිල්ලා මේ ආධුනික මේ පොත හොඳින් කියවන්න. මොකද සමහරක් විට එකපාරටම කියවලා ගිහින් ගිහලා මේ වෙන්න පුළුවන් මම මේක වැඩි පාරක් කියවන්න ඕනේ නෙමෙයි. ටික ටික කියවන්න මේ ඕනේ. නැත්තම් මොකද එකපාරට පොත තිබුණා කියලා මේක ඉවර කරන්න ඕනේ කියලා සමහරට චේතනාවක් ඇවිල්ලා මේ ගමන් දෙකක් තුනක් කියලා මේක කියලා ඉල්ලා ඊට පස්සේ ආයි මේගොල්ලා එහෙම කියලා නැහැ. ටික ටික හොඳට අවධානය යොමු කළා පොඩ පොඩ කියවන්න. කියවලා ඊට පස්සේදී ඒ අනුව භාවනාවට අනුගත වෙන්න සතිය හොඳට පිළිහිටවන්න බලන්න යොන්සුමනසිකාරයේ සතිය ඇත්තට මේ යොන්සුමනසිකාරයේ හොඳට මේගොල්ලොත් තමයි සමහරට භාවනාව අල්ල ගන්න පුළුවන්. මොකද ආධුනික අය හැටියට මම අත්දැකීම අනුව මමත් එහෙම තමයි කරේ යොන්සුමනසිකාරය උඩ වැඩි කරා. මොකද මම යොන්සුමනසිකාරයේ දානකොට සාමිනාංශ කොබ කැලියෝ ලියාගෙන තමයි මමත් මේව කරේ. ඒකම කිය මේ පොත් කියනකොට ධර්මදේශනා මේ කරන කොට ටික ටික තමයි සාමත් පුදුහේ විදිහට යනවා. එහෙම වුණා පස්සේදී සියලුම මේ භාවනා යෝගුන්ට ඒක වැදගත් වෙන කියන සාමිනාංශ මට කියන්න පුළුවන්. ඒ වගේම ඒතරේ නෝනගේ තත්ත්වයත් අර භාවනාව යන්නේ පටලවා ගැනීම කියනවා. කලින් නෝනා වගේ ලොකු පටලවා ගැනීම නෙවෙයි. නමුත් මේකේ අර ප්‍රමාණිකූල විරි අවබෝධයක් තවම හරියටම දිනා කියලා කියන්න බෑ. භාවනා කරලා දෙන භාවනා කරලා නැති නෑ. භාවනාව කරනකොට භාවනාවේ අපි ලැබෙන ප්‍රතිඵලය අපිට සාර්ථක වෙන්නේ එතකොට. මොකද ගහ අපි වවලා පැලේ පැලවෙනවා. පැලේ පැලුණාම ඒ පැලේට මේ මොහොතේ තිබෙනා වූ தත්ත්වය බලන්නේ නැතුව ඒකට හෝරයි වතුරයි අනිකුත් දේවල් දාන්න ගියාම ඒක ගහට හරියට හරියන්නේ නැහැ ඒක. ඒලා බලන්න ගහට අඩු මොනවද පොර වර්ගයක්. අන්නේ අඩු පොර වර්ගය දෙන්න ඕන. එනතු අපි ගහේ කොළ තව හැදෙන්න ඕනයි කියලා ඉල්ලා යූරියා දාන්න දාන්න ගියට හරියන්නේ නැහැ. ගහ හැදෙන ඊළඟ පළ දාන්නේ. ඉන් ගහ කපලා දාන්න වෙන ඊට. සා භාවනාව හැදෙන භාවනා හැදුණාට හරියන්නේ නැහැ අරමුණට යන්නේ. මොකද අරමුණ නිවන. නිවන අරමුණ නම් භාවනාව කියලා කියන්නේ භාවනාව දියුණු වෙනකොට ක්‍රමානුකූලව නිවන තුල තමයි ලඟ වෙන්න ඕන. නිවනට තමයි ඉන්න ඕන. නිවන තුල ඉන්න ඕන. නිවන් තුල ඉන්නනම් අරමුණු තමන්ගේ සංසිඳෙනවා. ඔය ක්‍රමය තුල අරමුණු සංසිඳෙන්නේ නැහැ. අන්න ඒ අරමුණු සංසිඳෙන විදිහට කෙරෙන්නේ පිළිබඳ අවබෝධයෙන් කරොත් විතරයි. ඉතින් හමුවටම තියෙන தත්ත්වය ඔකයි අරමුණු සංසිඳීමයි අපේ මේ මූලික කොටස මෙතෙන්දි කරන්නේ අපි. මම පැහැදිලි කළා මේගොල්ලන්ට මේ ආයත උදෙත් කියවුණා මම හිතන්නේ ඊයේ කියවුණා පෙරවරු සාකච්ඡාවේදී මේ ආධුනික මට්ටමේදී අපි කරන්නේ අලුත්ම දෙයක්. වෙනම මාවතකට මේ යෝගාවචරින් හරෝණ එකයි කරන්නේ. ඊට පස්සේ ඇත්තටම අරමුණු සංසිඳීම පිළිබඳ කතා කරන්නේ ධර්මදේශන පටන් ගන්නනේ සීල වණ්ණයවට කියලා. මෙතෙන්දී අරමුණු සංසිඳීම නෙමෙයි කතා කරන්නේ. ඊට මෙහා තිබෙනා වූ මූලික தত্ত্বය මෙතන ධර්මදේශන වෙන්නේ. අද උදේ අනුශාසනාව තමන්ට ශ්‍රවණය වුණා නම් යම්කිසි අවබෝධයක් පොඩි ක්ලූ එකක් ඇති මෙයාට. කොයි පැත්තටද මේ ඩිරෙක්ෂන් එක දෙන්න හදන්නේ? කොයි පැත්තටද අපිව හරවන්න හදන්නේ? හිතා ගන්න බැරි වෙන මෙයාට මාස දෙක තුනක් යනකම් කොයි පැත්තටද හරවන්නේ. මේ හඳුරු ගන්න එකද මේ කෙරෙන එක. අද උදේ ප්‍රකාශ වෙච්ච එකක්වත් මේ හඳුරෝ මොනම ආකාරයෙන් හෝ අද දේශනාවට ඇතුළත් කරන බලාපොරොත්තු වෙච්ච වචන නෙමෙයි. වෙනම කොටසක් කරන්න තමයි මේ හඳුරුවන්ට ඕන දෙයක් කරන්න පුළුවන් වුණා අද දෙකේ. ওই සූත්‍ර එකක්වත් කියවෙන්නේ නැහැ. වෙනම සූත්‍රයක් මේ හඳුරුව පොතත් බලාගෙන ආවා. ඒ තිබෙනව තොරතුරු ටික වචනයක්වත් කියුන්නේ නැහැ පැත්තට ගියේ. ඒවා හාත්පසින් වෙන පැත්තකින් කියුවා. දැන් මේ හඳුරු දන්නේ මොනවද කියවෙන්නේ කියලා කියලා. හෙට මොනවා කියලාද කියලා දන්නේ නැහැ. ඒක අනුශාසනාවෙන් තමයි ඩිරෙක්ෂන් එක දෙන්නේ. අනුශාසනාව පළවෙනි දවසේ වෙච්ච එක අනුව තමයි දෙවෙනි තුන්වෙනි දවස්වල වෙන්නේ. ඒක ඉදිරියට යamak වෙන්නේ. ඒ නිසා එතකොට තමයි තේරෙනවා මේ තමන් ඉන්නව ප්‍රත්‍යයෙන් කොයි පැත්තට හැරෙන්න ඕනද. දැන් මෙතෙන්දි මේ අරමුණු සංසිඳුණේ ගැන කතා කරනවද නෙමෙයි වෙනත් දෙයක් ගැන කතා කරනවද නෙමෙයි නිවනට අපි ළඟා විය යුත්තේ ඇයි නිවනට යා යුත්තේ නැද ඇයි නිවන අරමුණු කරගත්තේ යුත්තේ කියන එක විතරයි මේ යන්නේ. නිවන අරමුණු කරගන්න නම් නිවන අරමුණු වෙන්න නම් ඒ අරමුණ ඇතිවීම සඳහා තමන්ගේ වර්ධනීය යුතු පැත්තක් තියෙනවා.
අන්නේ පැත්ත වර්ධනය කරන්නේ මේ හදන්නේ මේ කණ්ඩායම. ආධුනික කියන්නේ අන්නේ වට. නිවන අරමුණු වෙන්නේ නැහැ මෙයාට එහෙම නැත්නම්. දැන් අර ධර්මදේශනාව හරහාම මේ මහත්මයා කිව්වා මට දැන් අද ඔබ වහන්සේගේ ධර්මදේශනාව නිසා මෙන්න මේම තත්ත්වයක් තියෙනවා. අන්නේ කණිත්‍යයට තේරෙන බණ කියන ලාය තේරෙනවා. අද නම් බණ කියන්නේ මටයි කියන්නේ. ධර්මදේශනාව ඇහෙනකොට ගමන්ට නම් මේ ධර්මදේශන අදාළ වෙන්නේ ගමන්ට තේරෙනවා චේතනාව පාලෙනවා අදහාම්දුරෝ බණ කියන්නේ මට අදහාම්දුරෝ මගේ හිත බල්ලයි බණ කියන්නේ කියලා සමහර අය කියනවා බුදුහාම්දුරෝ බණ කියන්නේ එහෙම තමයි ඒකට එයා දන්නවා මේ ධර්මදේශනාව මට අනාගත අනුගත වෙලා තියෙන්නේ එහෙනම් මේ ධර්මදේශනාව තුලම මගේ ගමන අවසන් වෙනවා පටන් ගන්නකොට එතන ගියානම් අවසාන වෙනකොට ගමන අවසන්. දීගණක සූත්‍රයේදී සාරිපුත් මහ රහතන් වහන්සේ රහත් වෙන්නේ සුවන් වෙලා සති දෙකයි මහන් වෙලා බුදුහාමුදුරන් වෙලා සති දෙකයි 17 වෙනි දවසේ දීගණක කියන පරිප්‍රාජකයාට බුදුහාමුදුරුව බණ කියනවා සාරිපුත් මහ රහතන් වහන්සේ පවසල් බුදුහාමුදුරුව ධර්මදේශනාව අවසන් වෙනකොට දීගණකටයි බණ කියන්නේ බුදුහාමුදුරුව සාරිපුත් මහ රහතන් වහන්සේ රහත් සාරිපුත් මහ රහතන් වහන්සේ නේද සාරිපුත් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලා ඉන්නේ අන්න එතන රහත් වෙනවා ඉතුරු තුනම වඩායන කි. දීගණක පරිභ්‍රාවකයා සෝවාන් බණ අහගෙන ඉන්නකොට සෝවාන් වෙලා අන්‍යාගමිකේ පරිභ්‍රාවක කියන්නේ ඒක. අන්‍යාගමිකේ සෝවාන් වෙනවා ධර්ම දේශනාවෙන්. මේ පටන් ගන්න ඕනේ වට දෙනවා මට තමයි බණ කියන්නේ. දීගණක සූත්‍රය මජ්ක්‍ධිම නිකාය කියවල බලන්න. අන්නේ විදියට මේයට චේතනා පහළ වෙන්න ඕන බණ කියලා. අන්නේ මට්ටමට තමන්ගේ මේ යන මොකක්ද ඒක කියන්නේ ඩිරෙක්ෂන් කියන මන්ද සිංහල වචන හටින්නේ මොකද? දිශාව. දිශාව තමන්ට තේරෙන්නේ. අන්නේ එතකොට තමන් දන්නවා මේ ශ්‍රද්ධාවෙන් තොර සීලයෙන් තොර මේකට යන්න. ශ්‍රද්ධාවයි සීලයයි හැදෙන්නේ නිවන අරමුණු කරගන්න අත්‍යවශ්‍යයි කියලා තමන් දැනගත්තා. නිවන අරමුණු කර නොගෙන සංසාරේ කන්න දඟල දඟලදී ශ්‍රද්ධාව හැදෙන්නේ නැහැ සීලය හැදෙන්නේ. ඒකයි වෙන්නේ. දැන් මෙන්නුනේ භාවනා අසාර්ථකයි කියනවා නෙමෙයි භාවනා සාර්ථක කියලා දිනවා. භාවනා කෙරලා දිනවා. මොකද භාවනා උට වඩා පිළිවෙලට කෙරෙන්න ඕන. ඒකද? තව තව ඔය පොත කියවන්න පොතේ අකරු ගන්න ඊට අමතරව යෝනිසමනසිකාරය අර කිව්වාගේ පොලේක ලියාගෙන කියවන්න කියවනකුවේ එක පහරස්වරයක් වගේ ඒක නම් මදි. ඒක වැඩි කරන්න අඩු වශයෙන් 45ක් 55ක්වත් එක කොටසක් කියවන මට්ටමට භාවනාවේ කාලයට අනුව යෝනිසමනසිකාරය වැඩි කරගන්න ඕනේ. එහෙම නැත්නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අපහසුයි. ඔය කාලේ විනාඩි 10ක් වගේ වැඩිලා තිනවා. ඒ නිසා මෙතනින් මේ කමනා සාකච්ඡාව නතර වෙනවා. පැය එකමාරයි පැය විනාඩි 40ක් පමණ අරන් තිනවා. මේ පින්නතුන් දොඩංගොඩ පිළිමිණවත්තේ අපේසේක රිවර්ට සහ ජීනියන් දෙදෙනා අයත් නිවස දෙක රාශිය වෙලා මේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරන නිසා මෙතන එකතු වෙලා තියෙන මේ පින්නතුන් ලෝකයට බණක් කියුවා. මේ අවස්ථාවේදී ලෝකයට සජීවී ගියේ නැහැ එක විදුලි ඇනේතිමත් තියෙන නිසා තාක්ෂණික ප්‍රශ්න නිසා නමුත් ලෝකයට පසු යාවි නිසා දිබ්බ සෝතසයිත දෙවිවරුන්ට බලපෑමකුනේ නැහැ එක එයාගේ දිබ්බ සෝත වැඩ කරනවා. නිසා ඒ අය බණාගෙන ඉන්නවා. ඒ ආයිට මේ පිටු ධර්ම දානෙ දුන්නා. තමන්ගේ ප්‍රඥා වර්ධනය කරගත්තා. තමන්ගේ ප්‍රඥා වර්ධනය කර ගැනීම ධර්ම දානෙ දින කරා. මේ පිටු තුන් මේ කාර්යයන් කරගෙන උදව් උපකාර කරනවා සිරි දිනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සිරි දිනාටම නිවන් සැප ලැබේවා. සුඛියන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදපා කමාමි කමිතබ්බං සුපත්තේවා නිදුක්කේවා නිරෝගේවා නිර්වාණමඳ ප්‍රඥාම සාක්ෂාත් වේවා සියලු දිනාටම තෙරුවන් සරණයි.